මන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තුදීවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවනකාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා නමෝතස්ස භගවතු වරහතු සම්මාසම්බුතස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුතස්ස. සුගතත්තා සුගත්තත්තා සෝභනායස්සවා ගතිී, ගතත්තා සුන්දරංටානං. සුගතෝනාමති නමෝ අනන්ත සසර පටන් මේමොහොත දක්වාම මාග සිතකය වච්චන යන තුන්දොරින් දැනහෝ නොදැන සිදූ සියලුවරදට මට බුද්ධ රත්නයෙන්ද දර්ම රත්නයෙන්ද සංගරත්නෙන්ද බුදු පසේ බුදු මහරහතාදී ආරය උතුමන්ගෙන්ද දෙමවපියන්ගෙන්ද ගුරුතුමන්ගෙන්ද සියලු සත්වයන්ගෙන්ද මට සමාවලැබේවා සෝභගවා ඉතිපි සුගතු සුගතෝ අත සෝභගවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පාරිශුද්ද වූ ආර්යමාර්ගනම්මුූ සෝභන ගමන් නැති බැවින් සුගතනම් වනසේක ස්වාමීනි ඔබවහන්සේ සෝභන වූ සම්මාදි්ටි ගමනැති බැවින්ද සුගතනම් වනසේක ස්වාමීනි ඔබවහන්සේ සෝපන වූ සම්මා සංකප්ප ගමනැති බැවින්ද සුගතනම් වනසේක ස්වාමීණි ඔබ වහන්සේ සම්මාවාචාගමන් නැති බැවින්ද සුගතනම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ සෝභන වූ සම්මාකම්මන්ත, ගමන්නැති බැවින්ද සුගතනම් වනසේක ස්වාමීනි ඔබවහන්සේ සෝභන වූ සම්මාජීව ගමන්නැති බැවින්ද, සුගතනම් වනසේක ස්වාමීනි ඔබ වහන්සේ සෝභන වූ සම්මාවායාම ගමන් නැති බැවින්ද සුගතනම් වනසේක ස්වාමීනි ඔබ වහන්සේ සෝභන වූ සම්මාසතිකමන්නැති බැවින්ද. සුගතනම්මනසේක ස්වාමීනි ඔබවහන්සේ සෝභන වූ සම්මාසමාධිකමන් නැති බැවින්ද සුගතනම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ අචරාමර සාන්ත සුන්දර නිර්වානයට ගමන්ගත් බැවින්ද සුගතනම් වනසීක ස්වාමීනි ඔබ වහන්ස ජාතිදුක් නැත්තාවු සාන්ත සුන්දර නිවනට ගමන්ගත් බැවින්ද ජරාදුක් නැත ශාන්ත සුන්දර නිවනට ගමන්ගත් බැවිද ව්‍යදිදුක් නැත්තාවු ශාන්ත සුන්දර නිවනට ගමන්ගත් බැවිද මරණදුක් නැත්තාවු ශාන්ත සුන්දර නිවනට ගමන්ගත් බැවිද ශෝකදුක් නැත තාවු සාන්ත සුන්දර නිවනට ගමන්ගත් බැවිද. පරිදේවදුක් නැත්තාහවු, ශාන්ත සුන්දර නිවනට ගමන්ගත් බැවින්ද උපායාස දුක්නැත්තාවු ශාන්ත සුන්දර නිවනට ගමන්ගත් බැවිද. සුගතනම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ සතර මගනුවනින් නැසූ කෙලෙසුන් නැවතනූපදවමින් ගමන්ගත් බැවින් සුගතනම් වනසේක ස්වාමීනිී ඔබවහන්සේ සෝවාන් මාර්ගඥානயின் නැසූ කෙලෙසුන් නැවතනූපදවමින් ගමන්ගත් බැවින් සුගතනම් වනසේක ස්වාමීනේ ඔබවහන්සේ සකදා ගාමීමාර්ගඥාனையின் නැසූ කෙලෙසුන් නැවතනූපදවමින් ගමන්ගත් බැවින් සුගතනම් වනසේක ස්වාමීනිේ ඔබවහන්සේ අනාගාමි මාර්ගඥානෙන් නැසූ කෙලෙසුන් නැවතනූපදවමින් ගමන්ගත් බැවින් සුගතනම් වනසේක ස්වාමීනිී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අරිහත් මාර්ගඥානෙන් නැසූ කෙලෙසුන් නැවතනූපදවමින් ගමන්ගත් බැවින්ද සුගතනම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ, පංකර පාදමූලයේ පටන් බෝධි මණ්ඩලය දක්වා මධ්‍යම ප්‍රතිබදාවෙන් ගමන්ගත් බැවිද සුගතනම් වනසේක ස්වාමීනිේ භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ සාර්ථක වූ සද අරමදේශනා ඇතිබැවින්ද සුගතනම් වනසේක මාගේ ස්වාමේයු බුදුරජානන් වහන්සේ සුගතනම් වනසේක සුගතනම් වනසේක සුගතනම් වනසේක නමෝතේ පුරිසාජඥ නමෝතේ පුරිසුත්තම නමෝතේ පුරිසාතුල්්‍යිය නමෝතේ පුරිසාසභ ආජඥ පුරිස වූ බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා උත්තම පුරිස වූ බුදුරජානන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. අසම පුරිස වූ බුදුරජානන් වහන්ස, ඔබ වහන් සේට මාගේ නමස්කාරය වේවා ශ්‍රේෂ්ඨ පරිස වූ බුදුරජානන් වහන්ස ඔබ වහන් සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදුසාදුු. සුගතත්තා සුගත්තත්තා සෝභනායස්සවාගති, සෝභන වචනඇති, සෝභන සරීර ඇති. සෝභන ගමන් විලාශ ඇති. බුදුරජාණන් වහන්සේ ගතත්තා සුන්දරං ටානං. සුන්දර නිර්වාණයට වැඩම කළ බැවින්. සුගතෝනාම තේ නමෝ සුගත නමෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ, සාධූ සාතුූ. සතර සතිපට්ඨානෙන් නිවනට දේශනාමාලාවේ පස්වෙනි දේශනා වශයෙන් අද අපි මාතෘකාකරගත්තේ භාග්‍යතුන්හන්සේගේ සුගත බුදුකුණේ. බුදුගුණ භාවනාවේ පිළිවෙලින් අද සද්ඝායනා කලා සුගතගුණය නැවතනැවත බුදුරුවක් සිතේ මවාගෙන මාගේ බදුරජාණන් වහන්සේගේ සුගත නම් වනසේක, සුගත නම් වනසේක, සුගත නම් වනසේක කියන මෙ ගුණවචනය නැවත නැවත මෙනෙහි කිරීමෙන් ශ්‍රද්ධ සිත පහළ කරගෙන සමාධියයාදි ගුණ දරම දියුණු කරගෙන නිවන් මඟ දියුණු කරගන ලැබේවාගෙන පාර්ථනාවෙන් මේ භාවනාව දියුණු කරන්න. භාග්‍යවතුන් වහන්සේ සුන්දර වචනයෙන් සුන්දර ගමන් විලාශයේ ලෝකේෂෝභ මාන් කලා. භාග්‍යවතුන් වහන්සගේ දේශනා විලාශය තමන් වහන්සේම අබේරාජ කුමාර සූත්‍රයේ මච්චම නිකායේදී අබේරාජ කුමාරයට විස්තර කරනවා අබේරාජ කුමාරයා කියන්නේ බිම්බිසාර මහරජුතුමාගේ පුතෙක් එතුමා සරණගිහින්හිටේ නිගාන්ට නාත පුත්‍ර දවසක් නිගටනාත පුත්‍ර හමුුවවෙන්න ගී වෙලාවක නිගන්ටනාත පුත්‍රකිනවා අබේරාජ කුමාරය ඔබ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට වාදයක් කරන්න මොකදද වාදය. ඔබ ගිහිල්ලා කියන්න ශ්‍රමණ බවත් ගෞතමයන් ඔබවහන්සේ අපිය වචන කියනවා නේද කියලා. පරුසවචන කියනවා නේද කියලා. එතකොට කිවොත් කියනවයි කියලා ඔබ කියන්න එහනම් ගෞතමයන් වහන්සේගේ ප්‍රතජ්ඥනයන් ගෙත් වෙනසක් නෑ නේද ප්‍රතජ්‍යන ශ්‍රාවකයෝොත් මනිස්සුත් පරුසවචන කියනවා ්‍රමණ ගෞතමයන්හසිත් ප වන කියනවා නේදය කියල නින්දා කරන්න කියල කිව්වා. ඒ මැහුවම කියන්න නැහැකිව්වොත්. එතකොට අහන්න එහෙම් අර දෙව්දත්තෙරුන් වහන්සේට අපායට යනවා නිරයට යනවාය කියලා නේරයි කියයි කියලා පරස වචනින් කිව් නැත්තම් බැන්නනා නීදය කියලා අහන්න කිවවා. තිම මේ උබතෝකෝටික ප්‍රශ්නයක් ගිලින්නත් බෑ බැහැ කරන්නත් බෑ කියලා මේ කියන වා දෙව්ගාන ලැව්වා එදා හවස්සරුවේ ගිහිල්ලා වන්දනා කරල කතාබහ කලා වෙලා මදී හවස්සවෙලා. පසුදවසසි දානිට රාධනා කළා මාරිගාවට ස්වාමිනාාසර තුන් න්නමස් සමඟ ඒ දානිවල්න ලවසන අේ රාජක කුමායක කුඩා දරුවෙ ට අත දරුවෙක් ඒ දරුවත් වඩාගෙන උකුලිතියාගෙන තමයි කුමාය වාඩියුණේ හේතුවත් තිබුණා. බැරිවෙලාවත් වාදේ පැරදන්නවගේ ගියොත් මේ දරුව කොනිත්ත ලාන්ඩවල නැකටින තමයි හිතාගෙන ළමයා උකුලිතියම් වාඩියුනේ. අර ප්‍රශ්නය ඇහවා. මකද ප්‍රශ්නය. ම බවත් ෞතමයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පඩුස වචන කියන වාද කියලා. එවෙලා බුදුරජාණන් වහන්ේ දේශනා කලා කුමාරේ ඒ ගැන නියමයක් නෑ කියලා. ඒ වෙලාවෙ කුමාර අසුරක් ගහලකිවා නිගන්ට අනැසුනා කියලා. ඇයි කෙලා ඔහෙම කියන නෑ මෙම මටක කියන්නකෝ වහන්සේ පිළිගත්තොත් එහෙනම් ඔ වහන්සේගේත් ප්‍රතජ්ජනයක් විතෙනසක් නැහැනේද කිය වාද කරන්න කිව්ෝ ඒවගේම ඕ කියල කිවොත් අබවහන්සේ නැහැ කල කිවොත් එහෙම කියන්නක ඕ කියල කිවන ප්‍රතච්චනයකු ගෙත් ඔබහන්සකතෙනසක් නෑ කියන්න කිව්වා නැහැ කෙලෙකව වනහන්න කිව හනම් දෙව්දත්තවර නාසර ෙම කිවවාන නමුත්ස්වාමේනි දැන්වුණේ පුදුම දෙයක් ඒ න බහන්සේ ඒක නියමයක් නෑ කියල ඒ ගැන නියමයක් නෑ කෙල කිව නිසාම ඒක මාස හතරත්තිස්සේ නිගන්ට නාතපුත් රහදුපු ර්‍රශ්නය තනින්ම දිය වෙලා පැරදිලා ා ඔබහන්ස එක වචනයෙන් ජය ගත්තා කියලා ප්‍රසංසාත් කරලා එත නිින් පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කළා කුමාරය යම් වචනයක් තියෙනවා ඒ වචනය අසත්්‍යයක් වෙච්ච නැති දෙයක් අහනයට ප්‍රියයි හැබැයි බුදුරජාණන් වහන්සේ වනි වචන දේශනා කරන්නේ නැහැ තව වචනයක් තියෙනවා ඒක සත්‍යයක් හැබැ වෙච්ච දෙයක් අහනායට අප්‍රේ හැබැ අරතයක් වෙන්න ැකිවුවටහෙන එවැනි වචන කියන්නෙත් නැහැ තාව වචනයක් තින එක සත්‍යයක් වෙච්ච ඒක කිව්වත් අරථයක් වෙන හැබ අහගින්නමාරු ආන එබනි වචනයේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන අහගින් නමාරුණත් අරතයක් වෙනවාන එ නි වචන බුදුරජාණන් වහස දේශනා කරන නිරේ ගැන ප්‍රේතලෝකය ගැන තිරි සංඟපාය ගැන එ අකුසල් ලිපා ගැන දේශනා කරේ අරථය පිණිසයි. එසේ මෙතා යම් වචනයක් තියෙනවා සත්‍යයක් අසත්්‍යයක් වෙච්චි නැති දෙයක් අහන් ඉන්න ප්‍රියයි අහගන්න ප්‍රිය වුණත් අරථයක් නැති නිසා දේශනා කරන්නේ නැහැ. යම් වචන නැතන සත්‍යයි වෙච්ච දෙයක් අහන් ඉන්න ප්‍රියයි හැබ අරථයක් නෑ නිසා දේශනා කරන්නත් නැහැ යම් වචනය තියනව සත්‍යයක් වෙච්ච දෙයක් අහන් ඉන්න ප්‍රියයි එක අරතයකුත් තියෙන එනිසා මේ භාග්‍යතුන් වහන්සේ අර්ථවත් වූ වචන කතා කරනවා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ සසර ගමනේ සත්‍යපාරමිතා බලයෙන් බුදුරජාණන් වහන්සේ ලැබුණ රවිෙවිලි නාධතියෙන අෂ්ට බ්‍රහ්මස්වොරේ විස්සට්ට මංජු විං්්‍යයියා සවනයෝ විසාරිනෝ බිඳදු ගම්බීර නිනාාද කියන සොර අටකින් යුක්ත බ්‍රහ්මයාගේ සොරයම වැනි වූ සොරයක් බුදුරජාණන් වහන්සට තියෙනවා ගම්බීර ගැඹුරුහන් මිහිරිහන්ඩ නින්නා දෙෙනහන් විසිරණහන් බිදු සරය කියන එකතු වෙලාහෙනහන් වැනි මේ සවනට මිහිරි වූ සවනිය වූ සොරයක් භාග්‍යවතුන් වහන්සේට තිබෙන නිසන් පමක්නෙවෙයි තිරිසංගත සතුන් පවා බුදුරජාණන් වහන්සේගේ මේ වචනය අහනවා. ගමන් විලාශය බලාසිටනවා. බුදුරජාණන් වහන්සේ දේශනා විලාසය සාමාන්‍ය අයගේ දේශනා විලාස වගෙනවෙයි. බුදුරජාණන් වහන්ේ අම් පිරිසක දහම් දෙසනවන ඒ පිරිස දහස්ගානක් ලක්ෂගානක් හිටියත් ඒ හෑම දෙනාගම හිත බලලා ඉන්්‍රිය දරම සමභාවය බලල අඩුවැඩි භාාවය බලලා හැමෝටම ගැලපෙන ධර්ම දේශනාවක් බුදුරජාණන් වහන්සේ. දේශනානවා. අවසාන කොනේ ඉන්න ශ්‍රාවකයාටඋනත් හොඳට පැහැදිලි වැහෙන විදියට තමන් වහන්සේ ඒ ශ්‍රාවකයා දිහා බලාගෙනම දර්ම දේශනා කරනවා වගේ හැඟීමක් තමයි ඒ බණහන ශ්‍රාවකයට ඇතිවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් අහන්නකොට. යොදු ගානක් දුරහිටියත් බණහන්න කැමති කෙනෙක් ඊට මෑතින් කවුරුත්නැත් නම්. ඒ මෑතට හේ නැතිවෙන්න ඒ අදාළ පුද්ගලයාට පමණක් හෙන හඬ පතුරුවන්නත් බුදුරජාණන් වහන්සේට පුළුවන්. සක්වලින් පිටසක් වලකට උනත් හඬපතුරුවා දහම් දෙ සන්න බදුරජාණන් වහන්සේ සමත්. ඒ දුරෙහි ප්‍රශ්නයක් නෑ ඕන තරම් දුරකට බුදුරජාණන් වහන්සේ දර්ම දේශනා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසේ. කොයි වෙලාවකොවත් භාග්‍යෝතුන් වහන්සේ නිස්ප්‍රයෝජන හිස්වචන කතා කරන්නේ නැහැ පැමිණන ආගන්තුකයන් සමඟ පිලිසඳර කතා කරනවා ආගේතුොරතු රහන්න්න එක බුදුරජාණන් වහසලගේ සිරිතක් ඕනම කෙනෙක් එක කරන දෙයක්. ගේ පිලිසඳර කතා කරලා තම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට සුදුසුනම් පමණක් අවබෝධ වෙනවනම් පමණක් එහිත බලල ඉන්්‍රිය ධර්ම බලල ධර්මදේශනා කරන කෙස් සඩු වැඩි බව බල ධර්මදේශනා කරන. එසෙන් බුදුරජාණන් වහන්සේගේ සරීර විලාශය. දෙති මහාපුරුෂලක්ෂණය යුක්තයි. පාදේ සමව පොළුවේ පිහිටනවා. සසර ගමන ප්‍රාණගාතය නොකළ නිසා බුදුරජාණන් වහන්සේගේ පාදයන්, සමපොලවේ පිහිටනවා. බුදුරජාණන් වහන්සේගේ පතුළේ චක්‍ර ලක්ෂණ පිහිටා තිබෙනවා. ඒ චක්‍ර ලක්‍ෂණ පිහිටාතිබීම එක පුරුස ලක්ෂණයක් එන් බුදුරජාණන් වහන්සේ ඇගිලි සමෝදික්ක පිහිටා තිබෙනවා ජාලාකාරය ජාලහත්ත පාදූ කියලා කියනවා. අතේ ඇගිලිත් දැලක් වගේ කොටුවට පිහිටා තිබෙනවා ලක්ෂණ පාදෙත් කොටුවට පිහිටා තිබෙනවා රේකා. එසේම දික විළුමක් තියෙනවා එනිමුවන්ගේ ජංගා වැනි ජංගායු කලයක් මුදු තලුන් අහත්ත පාදතා කියන විදිට මුරුදු අත්පාතියනවා කුඩා අදරුවග්‍යත්පාවැනි මුරුදු අත්පා භාග්‍යතුන් වහන්සේට තිබෙනවා. ඒගේ නීග්‍රුවධ පරිමණ්ඩලකායි කියල කියනවා භාග්‍යවතුන් වහන්සේගේ උස සමානයි බඹයට අධදකදි ගෑරියම තියෙන ඒ ප්‍රමාණි උසට සමානයි. එ වටකුරු බෙල්ලක් පිරුණු පිටක් තිබෙනවා භාග්‍යතුන් වහන්සේට අත් දෙක දනහිසේ ගෑවෙනවා හිට ගත්තහම. පූරර්ණ හනුයුගලයක් තියෙනවා ගවයන් ගෑස්වැනි ලස්සන ඇස් තියන රවුන් ඇස් තිබෙනවා ඌන රෝම ධාතුවක් පිහිටා තිබෙනවා තින් මෙසේ විස්තර කරන දීගනිකායේ පාටිකවර්ගේ ලක්කන සූත්‍රයේ විවරණ සහිතව විස්තර කරලා තියෙනවා මේ මහාපුරුෂ ලක්ෂණ ලබන්න කරව පින ඒ මහාපුරුෂ ලක්ෂණ ලැබීමෙන් ලබන්න තියෙන ආනිසංස ති බුදුරජාණන් වහන්සේගේ මේ ශෝභන බවගැන කියද්දි අපට සීපත් කරගන්න වෙනවා බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රාතිහාරය. බුදුරජාණන් වහන්සේ ගමන් විලාශයේ පවා ඒසිියල්ල මාශ්චරයයි අත්භූතයි. මේ ආශ්චාරය අත්භූත කරුණු බුදුරජාණන් වහන්සගේ ජීවිතය තුළ තිබුණා ආනන්ද ස්වාමීන් වහන්සේකෙන් වරක් ස්වාමින් වහන්සේ ැවිල්ල හනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිත හරි ආශචර්රයයි පුදුමයි අත්භූතයි ඒග අපට කියා දෙන්න කියලා එ වෙලයි සාමීනි භා්‍යතුන් වහස බහන්සිගේ ආශ්‍යාරයවූ අත්භූත වූ කරුණ මේ භික්‍ෂුන්නාහස ලහනවා දේශනා කරන්න කලා කිය ්‍යානන්දම ඔබට කලින් දේශනා කරළ තිබෙන නිසා ඔබ දේශනා කරන්න කියලා මතක් කලාාම. බුදුරජාණන් වහන්සේ ජීවිත ආශ්ාරයක් විදියට අන්ති මාත්ම භාාවී දිව්‍යලෝ කිතුසිත බවන ඉප දෙන්න එසිහි එමයි. එසේ සිහියෙන් ඉපදිලා එහි සම්පූර් නාආවිශ්‍ය කාලයම ගත කරනවා. අනතුරු දෙවියන්ගේ ආරාධනාවෙන් කාලෝ යන්තේ මහා වීර උපච්ච මාතතුකුච්චියන් කියන මේ ආරාධනා ගාත්ථාවෙන් ආරාධනා කරනවා. මහාවීරයන් වහන්ස මේ මනුලෝ එපදීමට සුදුසු කාලයයි. ලෝතුරා බුදුවෙලා ඒ ධරම බෙරය වහන්නට සත්වයන්දු කින්ිතර කරවන්නට කියලා ආරාධනා කරනවා. ඒ ආරාධනා අනුව බෝස්ථානන් වහන්සේ කාරණ පහක් බලනවා. කාලය මේ ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයේද. ඒ කියන්නේ කාලය වශයෙන් ගත්තහම මනුෂ්‍යයෙන් අවුරදු සීයට වඩා අඩු කාලේ ද්‍යවිශ්‍ය බුදුරජාණන් වහන්සේලා පහළවෙනි නෑ ලොව. හේතුව දැ මෙවැනි කාලා අපිට පේනවා වුරදු සියට අඩුව අවරුදු හැත්ත ගණනක් වගේ තමයි අපේ පරමාවිශ්‍ය දැන්. ඉති මෙවැනි කාලක පහළ වනු දුක වැඩි. කරදර වැඩි කෙස් වැඩි රාගදශම බහුලයි එනිසා බුදුරජාණන් වහන්සේ ධර්මේ වැටෙන්නන්නේ දැ දැවුණනත් කොච්චර දරමයහවුවත් ඊළඟ මහොතේ අමතකයි. හික් මෙෙ නෑ. න අකීකරුයි කෙලෙසුන්ට බරයි. එනිසා කොයි වෙලා වෙ චපල සිත් තමයි මේ සත්වයන්ට මනුෂ්‍යයන්ට තින් තිවනි කාලෙ පහල වනාම් බුදුරජාණන් වහන්සේගේෙන් ප්‍රයෝජනයක් මිනිස්සුගන්න නැති නිසා අවුරුදු සීයට වඩා වැඩි කාලවලයි ලෝතුතරා බුදුරජාණන් වහන්සේලලොව පහළ වෙන්නේ. එසේම බුදුරජාණන් වහන්ස නමක් පහලවෙෙන නැහැ වරුදු ලක්ෂයට වඩා ආයුෂ වැඩි කාලවල. ඒයට හේතු ලක්ෂයට වඩා වැඩිකාලවල තියෙන් ලෙඩ දෙක එකක්තම නිදිමත් එක බඩිගින් ඩිගින්න නිදි මතයි කියන දෙකට ඇරෙන්න වෙන රෝගයක් නෑ වයිසටයා මක් පේ නෑ මරණයක් වැඩිපුර පේනෙ නෑ දුකක් නෑ එ දුකා අඩු නිසාද දුක වැටහෙන් නැති නිසා බදුරජාණන් වහන්සේ පහළ වෙන සුදුසු කාලය අුදුලක්ෂයත් සියත් අතර එ වෙන ොට පරමාශ සීයත් එකසි විස්සත් අතර තිබුණ බවයි සඳහන් වෙන්නේ. ඒ කාලය දීපේ බලනවා. දීපේ බලනවයි කියන්නේ දීපතියනො හතරක් සතර මහාදිවයින උතුරුකුරු දිවවෙනේ අපර ගෝයානෙ පූර්වේදය දඹදිව කියලා. මේ දිවයින් හතරෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා සක්විති රජවරු පහළවෙන්නේ ද මධ්‍ය මණ්ඩලේ මයි. එ අනුව දඹදිව තෝරා ගත්තා දේශයවශය දීපේ වශයෙන්. දේශ වශයෙන් දඹ දිවත් ඇමතනම් බුදුරු පහලවෙෙන් ඉපනෙ නැහැ ඉප දෙන්නේ බුදුවෙන්නේ මධ්‍ය මණ්ඩලේයේ මධ්‍ය මණ්ඩලයේ කිමුුල්වත්පුරය. දේශය වශයෙන් දුටුවා. ඒ දේශයකුලේ හවත් තාත්ත කවුද කල්ප ලක්‍ෂය පාරමිපුරාගෙනයෙන් සාක්‍යන්ගේ රජ වූ සුද්දෝධන රජතුමා පියතුමා වශයෙන් දුටවා. ඒ සුද්දෝදන රජතුමාකිකුලය ශස්්‍රිය රජකුලයයි. සමාරකාලෝවල මේ ලෝක අග්‍රකුලේවෙනි බ්‍රහ්මණ කුලේ. රජුටත් අවාද කරන බ්‍රාක්්මණයොතමයි ඒ කාලට අග්‍රවෙන්නේ. සමාරකාලවල රජකුලේවා සස්්‍රිය කුළේ අග්‍රවෙනවා. තර බුදුරජාණන් වහන්සේ වෙලා බැලවා මේ සස්ත්‍රිය කුලේ සුදව රයුතුමා තමයි පියාවශයෙන් කුලේ වශයෙන්. මව. මව්‍යශයෙන් දුටේ කල්ප ලක්ෂයක් පාරමී ධරම පුරාගෙනෙන් පැමිණ තිබෙන මහමායා දේවියව. එතකොට හරියටම තව මාස දහයකුත් දවස් සහතකට අආශ්‍ය තිබුණ ඒ මාතාවයි තමන් වහන්සගේ මාවවෙන්. ඒ කාරණා පහ දැකලා දෙවියන්ට ප්‍රතිඥාදීලා නදුන්වුවනට ගිහිල්ලා ඇසලපුන් පහෝ දිනයක සිහි එම්ම දෙව්ලවිින් චුත වෙලා සිහි එම මවකුස පිලිසිඳ ගත්තා. එදායි පිලිසඳ ගන්න වෙලාව මහමයා දේවයට සිහිනයක් පෙනනා සුදු පාඩත් පැටවෙෙක් සුදු නැළුමක් කරගෙන දකුණු ඇලයෙන් කුසට පිරිසෙනවා කියන කාරන්. එය අනුව ඒ මොහොතේ තමයි බෝස්ධාණන් වහන්සේ මවකුස පිලිසඳ ගත්තේ. ඒ මවකුස පිලිසඳ ගත්තට පස්සේ ඒ බෝස්ථාණන් වහන්සේටත් මෑණියන්ටත් ආරක්ෂා පිණස. අමනුශ්‍යයේක්වේවා මනුෂ්‍යේක්වේවා බෝස්ථානන් වහන්සේ ෝමෑණියන් නොපෙලාවා කිය නොපෙලාවා කියෙන අදහසින් විපතාක් කරදරයක් නොවේවා කියෙන අදහසින් සතරවරන් දෙවි රජදරූ ඒ කුටේ කාමරයේ සතර කෙළවර කඩුගත් අත ඇතිවාරක්ෂා කරනවා ඒ දෙවිවරු දේවයට පෙනී යනවා ඒ දැක්ක කෙලා බයක් ඇතිවන්න න්නෙත් නැහැ ඒ ආනුභාවයි ඒ බෝස්ථානන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චරය අත්භූත කාරණයක්. මෞකුස වාසය කරන බෝස්ථානන් වහන්සේ නිසා මවට කිසි ආබාධයක් අසනීහිපයක් ඇතිවෙන්නේ බොහොම නිරෝගි වෙනවා සුවසේ පංචකාමය අනුබව කරන්නේ සතුටින් ඉන්න කෙනෙක් බවට මෙ අම්ම පත්වෙන. ඒවගේ මේ මවට කි පුරුෂයක් කෙරේ රගසිතක් ඇතිවන්නේ නැහැ.ක් රාගසිතින් මැඩියගේ පුරුෂයේක් විසින් ෂ්පර්ෂ කරන්න සමත්වන්නත් නෑ ඒ බෝස්ාන් වහන්සේගේ ආනුභාවය මයි. එසේ මෞකුස වාසය කරද්දි මෞකුසේ පළඟක් බැඳගෙන ඉදිරිය බලාගන ඉන්න මේ බෝසත් කුමාරයාව විීදුර කරණ්ඩුවක් ඇතුලඉතිින් රන් පිළිමියත් දකින වගේ මෙ මාතාආවිසින් දකි නොයත් ආශ්්‍යර්යයි අත්භූතයි. මෙසේ මෞකුස වාසය කරන මාස දහයක් හරියට මාස දහයක් වාසය කරලා හිස යටටිකුරු වෙලා තමයි සාමාන්‍යයෙන් සත්වය එප දෙන්නේ නමුත් බෝස්ධාන වහ සිප දෙන්නේ පා දෙක දිගු කරගෙනයි මුලින් පා දෙකයි බිහිවෙන්න ඉරයට එතකොට දර්මාසනයෙකින් බසින රම කතිකයාන කෙනෙකුන් මෙන් මහබෝස්තුන් වහන්සේ බොහොම පහසුවෙන් බිහිවුණ මනුළුවට තා ලුම්බි නිසාලෝද් ්‍යානේදී වෙසඟපුන් පොහෝ දිනයකද මෙ මනුලෝද බිහිවුුණ අවස්ථාව. ඒ මොහොතේද කිසිම අපවිත්‍ර දෙයක්ම් සරයේරයේ තැවරුුණේ නැහැ බොහොම පිරිසිතුව ස්කසීසලුව කොතන ලද නිල්වන් මැනිිකක්සේම පිරිසිදුව බිහිවුුණා. බිවෙන මහොතේම මවටත් බෝස්ධාණන් වහන්සර දියකිස සඳහා උු සහ ඇල් ජලය ධාරාවක් අහසින් පැමිණුණා එහසින් පැමිණලා ජලකිස සිද වුණා ඉප දෙෙන්නාව බෝස්තුන් වහන්සේ මුලින්ම පිළිගත්තේ අරිහත් බ්‍රහ්මරාජයෙක් විසින් අරිහත් බ්‍රහ්මරාජය පිළි අරගෙන රන්දැලින් බාරදුන්න සතරවරන් දෙවියන් සතරරන්දවියෝ අඳුන්දිවිසමින් පිළිගත්තා ඒ සතරන් දෙවවරු දේවිය සතුටි වෙන්න බෝසත් කුමාරයෙක බට ඉිපඳනාය කියලා මනුෂ්‍යයන්ට බාරදුන මනුෂ්‍යයෝ දුහුල් සලුවෙන් පිළි ගත්තා. මනුෂ්‍යන් අතින් බිමට වැඩමකරපු බෝස්ථාණන් වහන්සේ දස දිසා බලලා තමන් වහන්සේ තරම් කෙනෙකි කිසිම දිසාව ක නැති බව දැනගෙන. උතුරු දිසාාවට සත්පියවරක් තැබවා තබන තබන පියවරෙහි නෙළුම්මල් පිපෙමින්. හත්තෙන පියවරේ හිටගෙන එකඇගිල්ලක් ඔසවාගෙන, අක්්ගෝ හමස් මිලෝකස් ජෙට්ටෝ හමස් මිලෝකස් සෙට්ටෝ හමස් මිලෝකස්ස අයමන්තිමාධාන නත්තිධානිි පුනක් බවෝ මෙමාගේ අවසා අනොපදයි මේ මතූපතක් නැහැ කියන අභීත සිංහනාදය කළා මමලෝට අග්‍රවෙනවා මමලෝට ශ්‍රේෂ්ඨ වෙනවා දේෂ්ඨ වෙනවා. ඒ සිංහනාදේ කලාා ඒත්ආශ්චර්යයි අත්භූතයි. බෝස්ථාන වහසේ ඉපදෙන මේ දවසේ. අහසේ මල් වරුසාාවයි. ජලේමල් පොළොවෙමල් හැමතැනම මල්. තිරිසන් සතුන්ගේ බිය සංසිදුනා ගොලුවන්ට කතා කරන්න ලැබුණ බිහිරන්ට සබ්ද ඇසුන අන්දයන්ට රූප පෙනුනා ඒවිදිී ආශ්්‍යර්යවත් දේවල් මේලෝකයේ පහළ වුණ මුොහොදේ ලුණුරස පැනටස බවට පෙරලුණ ගංගා ජලයේ උඩුගම්බලා ගියා තිරිසන් සතුන් සමගි වුණා මුවන් සිංහන එකට වාසේ කළ නයින්ගේ පෙන අස්සේ මැඩියෝවාන්සේ කලා ූ වය නටන්න පටන්ගත්තා ඉබේ වැයන බෙරතාලෙට පිළවෙච්චාය නටන්න පටන්ගත්තා. ආශ්ර්යයි අත්්භූතයි.මිහිරි නාද ඇසුනා මද පවන්හමාගිය මද වැසි ඇදහැලුණ මෙආදී පෙරණිමිති බොහෝ පහළ වනාා. ඒවත් ආශ්‍යර්යයි අත්භූතයි. එසේ ආශ්චර්රය වූ අත්භූතෝ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අතතාගතයන් වහන්සේගේ ආශරයව අත්්ූත කරුණු වලින් තමන් වහන්සේ රාගයෙන් මිදුනා දේශයෙන් මිදුනා මෝහේ මිදුනා කෙලෙසුන්ගේ මිදුනා කියන්නේෙත් ආශ්චර්යවූ අත්භූත කරුණක් මජ්ජිමනිකාය තුන්ගනිකොටසේ සුංඥතවර්ගේ අච්චරය අබ්භූත සූත්‍රේදී ඔබට වඩාත් විස්තර ඇතුව මේ දේශනාව දකින්නට පුළවා මෙ පිළිබඳ. සනම් බුදුරජාණන් වහන්සේගේ ලක්‍ෂණ ලක්කන සූත්‍රයේ දීගනිකායි පාතික වර්ගයෙන් විමසන්නට මේසි අල්ලෙන් පේනවා බුදුරජාණන් වහන්සේ යන කවර තරමය උතුමන් වහන්සේ නමක්ද කියලා. ලෝක සත්‍යාගැර අර කරුණාවෙන් සසර ගමනේ අමුදරු රාජ්‍ය දන්දමින් නැසිස් මස්ලේ දන්දමින් පිරූපාරමි බලයෙන් ලැබූ උතුම් ජීවිතය. දෙවි මිනිසුන් යහපත පිණිස දහම් දෙසුුවේ අෂ්ට බ්‍රක්්මසරයෙන් කුරවික විලි නාදයෙන්. ඒ නාදයෙන් දෙසූ මේ ශ්‍රී සද්ධරමයෙන්. බුදුරජාණන් වහන්සේගේ ගමන් විලාශයේ සෝභනයි ඒ එක ඇනි සාන්ත ගමනින් සුන්දරනිවනට වැඩම කලා ඒ වැඩම කළේ අත්තකිලමතානු යෝගයටවත් කාමසුකල් ලිකානු යෝගයටවත් බරවෙෙන් නැතුවයි. ඒනිසා බුදුරජාණන් වහන්සේගේ ගමන මධ්‍යම් ප්‍රතිපදාව. ඒ ලිබඳව අපිදේශන අවසාන භාග විස්තර කරන්න බලාපොරොත්තුවවෙ අතර තුන් ලෝකාගෘරු භාගිවත් අරිියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාාසනය සිතු වෙච්ච. ආශ්ර්ය අත්භූත සිද්ධයක් ගැන අපි අද දවසිත් ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සිද්ධිය වුණේ රජගහ නුවරදි රජගහනුවර සිටුවරයා ලෝකයේ රහතන් වහන්සලින්න්නවාද කියලා බලන්නට රියන් හැටක උනගහක් කරගෙන එක උදුනේ සඳන් ගෙටයක් ලබුණන ඇතුමාට නාන වෙලාේ ගගේ ගහගෙනාව එකෙන් පාත්‍රයක්හදලා ඒ උග උඩ එක බැඳලා ඉන්දවා. ෙක් ව යම් රහතන්හන්ස කෙනෙක් න්නො නම් මේ ලෝකයේ අහ සිංහල්ලා මේ පාත්‍රය ගන්න කියලා. ඒම දවස් හයක් ගෙවිල ගියා. පකුද කච්ඡායන පූරණ කස්වප මක්ක ලි ගෝසාාල සංජයේ බෙල්ලට්ටිපුත්ත නිගට නාතපුත්ත ආද මේ සස්නාශ්‍රුවරු දවස් හයක්තිත් සේම උත්සාහ කරනවා. මෙයට ගන්න බැහය විනි දවසයාව නිගන්ට නාතපුත්ත. නිගට් නාතපුත්ත ගිල්ල කිවවාති මේ පොඩි පාත්‍රයන්නේ නිසා සිටිතුමනිින් අපිෝ වෙහස කරන්න එපා. මෙචරකල් හඟගනයට රහත්ගුණේ රදිී පැම් පෙන්න්න වෙන හැමුණ අපරාද අ අපටමක දෙන්න කිව ඉතින් එතකොට ටතුමාකිව ඔය මායං වලින් හරියන්න ගන්නවනක් ගිහිලා හසිීමම ගන්න කියලා.ටවස්ේ යා කල්පනනාකර වැඩේ හරින්න මෙචරද වස් මිනිසුරවාට්ගෙන දානටි කවලදන්න හිටිය දකන්න නැවෙන පොටත්තම පැදිලා තියෙන්නේ දැම් මේ සිටවරයාෙන් කොහමරිමි පාතරේ ගණ්ඩෝනේ මයාමක්කරමක ගොලිොත්තය කතාකරක. තොන්න දැම් ම පාතරය ගන්න කුල්ලකුයි අතක උත්සගන පින්න්න ලෑස්ව වෙන ඔබඹ ඇවිල්ල පාටම ඇද පල්ල අනසාමීනි මේ පොඩි පාතයක් වන වහන්සේ රහත් ගුණයි පෙන්න්නේ කියලා දින්නකෝති. ඒවි දිම ලෑස් වෙලා කතතාගරගත් තින නිගටනනාත පුත්‍ර ගේ කියලා මුලින්ම රුණ ගහයටට වෙෙලා එකකාතා උත්සගෙන කොකු තුත්සගෙන පනින ෑස්ති වන. ගෝලටක දල නේස්වාම වැඩේ න කරන්නෙප මේ පොඩි පාතරය අබතුමාගේ ගුණමකද පෙන්න්නන්නේ කියලා ඇත්දා. න්න ලන්න සිටතුමනින් මට මේ අන්න දෙන්න ෑනි ගෝලය ඇත්ත ම දන්නව මේ ගන්න හැටිකෙල්. ඔය මායන් වලින්න්නම් මට වැරන්නේ බොරුවන් වැඩනෑ පුළුවන් අහසිං ගීල ගන්න ගෙල හොමදැන් කළ දවසගෙවීග දවස් හතා. මිනිස් අතර කතාවක් ඇතුන මේ ලෝකෙ රහතන් වහන්සේග හිස්වෙලා මේ රහතන් වහන්සේ නැති ලෝකයක්යක දරට යන මිනිස්සුකී කියනවා එදා මුගලන් වහරහතන් වහන්සේ පින්්ඩෝල බාරද්වාජ ස්වාමීන් වහන්සේ සිවර පොරෝමිනිින්ව ගල්තලාවක් මත අහන ලැබුණ එවෙලාවෙේ බාරද්වාාජවාාවන් වහන්සේට මුලන්සාවින්නන්සක භාරත්්්‍යවාජ හිනම් මෙෙන් අවස්ථාව ඔබටඔ බේ බලය පෙන්වන්න. ඊලයේ පාත්‍රය අරගෙන ලෝකයට විශ්මය ජනකු භාග්‍යතුන් වහන්සක ශ්‍රාවකයන්ගේ මහිමය පෙන්වා දෙන්න රහතන් වහන්සේලගින් තාමත් ලෝකයේ හිස් නැ කියලා පෙන්වා දෙන්න කියලා අරාධනා කළ. එලා පිින්ඩෝල භාරද්‍යසාමාන්න්නස නැත්තති කියනවා ස්වාමිනය බහන්සේ නේද මේ ශාසනය එරිදිමතුන් අත රග්‍ර භාවයට පත්වනේ එනි සබහන්ේ ිහිල්ලයි කරගන්නක. ඒ සාවෙන් හන්සකයනවා බාරත්ද්වාජය මම නන්දෝප නන්දනාග දම නේදිත් යවගේ සක්්ධ රජතුමාගේ විචයත් පහය මගේ මහපටගිල්ලෙෙන් හොල්ලපු දවසෙත් මේ ලෝක වාසි සත්වය මගේ ආනු භව දකලතියෙනවා නමුත් ඔබේ ආනු භාවිතාාව දෙැකලන එනිසාක කරන්න කියලා ආරාධනා කළ. එයනුව ඒසාමන් වහන්සේ අ හිටකනිටපු ගලම යොතු නමයක් පවන වෙන් අධදිෂ්ඨාන කරල කකුලේ මහපටගිල්ලෙන් අල්ලගෙන ආහසින් ගමන් කළ හසි අනගට නිස්ස යිල්ලක් ලුවලින් හටිවලින් ඔලු හගගේ අනේ වාමින ගලන අතරෙන්ෙපා අපි මරේ කියල කෑ ගහන්න දුවන්න පටන් ගත්ත. එවෙලායි පෙනීදලකිවවා බයිවෙන්්ඩපා මේක්තරා ගෞතම සසාහසනය බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක ගෙරදියයක් විතරයි. ඔබට මේන් කිසිම හානයක් වෙන්නේ. නැහ කියලා ඒවෙලා සිතුමඇවිල්ල වැඳලකු අනේ ස්වාමිණ බිට වඩින්න ම පැහැදුනා අවහන්සිරහත අන් වහසගෙනෙක්ලම දැනගත්තා මේ පාත්‍ර බෝහන් සිට පූජා කරනවාය කියලා ස්වාමින්න් වහසට පාත්‍රය පූජා කලා. ති පාත්‍රයන් නැමත වැඩම කරන එලාේ අර එරිදි දෙකපු නැති.ඒ දරකඩන්න ගීපය කෙලට ගිපය ගොවිතන් කරන්න ගහිපයි හසල්ල. වෙලාවෙ ආරංචි ගල්ල ආරංචි නිසා පනිවියට නිසා මිනිස්සු දුවග නන්නටන්ගත්. එ ඕන කාලෙ එවන ආශාර් දෙක රට පස මනිස් හරි කැමති එඒනිසා පස්සෙෙන් ඇවිල්ලක අනේසාාවෙන් අපිට කරුණායෙන් පොඩි පාතිහාරයක් පෙන්නන්නකු එදර වාමීන් වහසේ පාත්‍ර යාහාසරදාල්ල පාත්‍රයේ පාවෙන්න සලස්වනු තමන් වහන්සෙත් පාවෙලා යනවා දුම්දාන ගිනි පිට කරන. පොඩි පොඩි පාතිහාරය පානු. ඇති මෙහෙම ගෝසාාවක් කෝලා හල බවට පත්වනා විහාරයටනකුරටත් මිනිසු දහස් ගාන පස්සෙන් නවාද දුජාණන්හන්සට මේ සබ්්‍යහෙලා විමසවා මකද හේතුව අනන්සා අන්න්නාසසි විස්තරේ මතක්කලා. ඒ අනුව කැඳවල ස්වාමීන් වහන්සේලා මතක්කලා මේ සනම්පාත්‍ර කොමත් කැපනැහැ ඒක කුඩු කරලා එක බෙහත්තුලට ගන්න කිව්ව එසේම මේ මිනිස්සුන්ඩ පේනට පාතිහාරය දැක්කේ විශ්මය කරන්න පාතිහාහර දැක්වීම නොකළල යුතුයි කෙනකත් භාගතුන් වහන්ේ පෙනවේ කියැන ධමදේශනාවකද පිරිනිවන් පාන සමේදී අවශ්‍ය කත්‍යවශ්‍ය කාරණයකදී ප්‍රාතිහාර පානපා කියන එකන වෙයි දැම්මු ගලන් සාමින්හස වුණත් මච්චරකෝසිී සිටුවරය දමනය කරන්න අහසින් වැඩම කළා. එවැනි ප්‍රාතිහාරය පෙන්නනවා. ඒ පිළිින්ඳ වච් සාමන්ාන්සේ පවා රත්තරංවාදී මවල දැරියකගේ දරියකට මාලයක් ෝනය එක පෙළ මවලදුන්න. ජතුමාගේ මාලිගේ පවරත්තරන් කර. තිම ඕනම දෙයක් මවන්න පුළුවන්. ආශ්චාරයවත් එරදි මෙසාසනයේ එදා වැඩහිටපු රහතන් වහසලට තිබුණා. අද ඉන්න මේසාමෙන්ආසරට හස්්‍රාව කියයන්ට එරිදි නැහැ කියලා අපිට කියන්න බෑ රහත්නං අහසින්යන්න වන නෑරහතන් වහස රහසියන්න බැහැල න්න හොඳ නැහ මිතන අය ඉන්න බවර්තමාන අපට ඇහුණු නිසා අපි වැඩිපුරත් මේ ගැනවොට කියන්නේ මකද මෙනි ආශචරයවත් එදි එරදිවිශ්‍යාචිතනය. ගද හිතානිම කරන්න බෑ එක එරිදිමතුන් වහන්සට පමන වැටහෙ කොහොද ේරදිය කරන්නේ. තේජෝකසිනයෙන් ගිනි පිට කරනවා ආපෝකසිනයෙන් ජලයම වන මේ ඕන දෙයක් මවන්නට මේ කසින භාවනාව වෙලබූ චතුරතත් ධ්‍යාන පාදකරගෙන පුළුවන්කම තිබෙනවා. ඇති ඒරදි ප්‍රාතිහාරය දක්වන තහනම් කරකුවම මේ නිගන්ටනාත පුත්‍රාධීකර න්න සස්්‍රාශ්ුවර සතු ටනා. තීර්තකයව සතතු ටියවනාා දැන් ඉතින් හොඳ ඉදැන්ති පැනවන ංසිික්සාාවක් විග ්‍රාවක කඩන්න නෑ එකකන ප්‍රාතිහාරි පානනේ ඒගන් ස්‍රමණ ගෞතමයන්ටත් ප්‍රාතිහාහරි දක්වන්න අපි දැම් බයිනතු කියන්න හන්දි ගානි හිල්ලා ශ්‍රමණ ගෞතම එක ප්‍රාතිහාරයක් පැව අපි දහයක් පාන. ්‍රමණ ගෞතම ප අඩයොදනකනි යොදනක්කිස්ස රටන ප්‍රතිාර අපි වයන අපට ටපුළුවන් අපිෝ පොඩි පොඩි පාත්තර ගෑලිවලට ප්‍රතිහාරි පාන්නේ අපි ොකලොකුදේවලොටම පාතිහාරි දක්වන්න නිසා අපිට අමනද හ පොඩි පොඩි දේවල්. ඒ එන්නකු ප්‍රාතිහාරි පෙන්න්න නි පෙන්නන්න අංගල දැන්වය කතාගරකර ඉන්නවා. ඉති ඒවෙලා රජුතුමත් ගිල්ල ආරාධන කල සාමිනිමෙම කතාවත්තියනවා. ඔබ වහන්සට ප්‍රාතිහාරි පාන්න බැරිද කියලා. බුදුරජාණන් වහන්සේ වදාල ශික්ෂාපද පැනේව මට නෙවෙයි ශ්‍රාවකයන්ට. ඒනිසා මටතහනමක් නෑ මම මම කොහොමත් ප්‍රාතිහාරි පාන බුදුරජාණන් වහන්සේට පමක් සාධාරණ ඥානයක්තියනවා. යමක පාටිහාරය ඥානය කියල යින් බුදුරජාණන් වහන්ේ යමා මහාහ පෙළහර පාල තියෙනවා ලෝතරා බුදුවෙලා දවස් සතක් ගෙදන දෙවියන්ග සැකතුරු කරන්න බෝධි මණ්ඩලේදී වගේම බුදුබවට පත්වෙලාවර්ෂයක් පිරණ දවසේදී ඥාති සමාගමය කිින්ඹුල් වත්පුරේදී ඒ ඥාතිීන්ගේ මාන මරදනය කරන්නත් අහසට පැන කල රුවන් සක්මනේ වැඩහිඳගෙන අද මේ විස්තර කරන යමාමහ පෙළහර දක්වල තිරමේ තුන්ගනි අවස්ථාව. මේ බුදු වෙලා වර්ෂ හතක් පිරනවස්ථාව තමයි. මේ වස්කාලට සමීපකාල තමයි මේ කියන අභියෝග ආේ භාග්‍යොතු නාසක භාරගත්තා ඉති භාරගත පස දැ ීටතුක බයුන පි දන්නතු කිවේ දැන් පිීතුව නෑ සම ගෞතම පායි කියල ැන්රි වැඩේ දැමකරන්නේ නැවෙනවායමක්කරි හොයන්න වෙනවා කියලා. දැන්කට්ටේ හල්පනා කරා හරන්නම දෙ නෑ. ාගතුන්හස පතින් යාාදුන්න සවැත්නවරේ තමයි ප්‍රතිහාරි පාන්නේ දැන් ඉෙ රජගහනුවර දැන් බුදුර ජණන්හස සි කලබල යන්නෑ මිනිස්සූ පිරිවරාගෙන ජනතා පිරිවරගෙන ශ්‍රාවකය පිරිවරාගෙන ගමින් ගමට සභාග්‍යතුන්හස වඩින පින්ඩ පාති වඩින ධර්මදේශනා කරනවා. අට පුොරුදු නිවීහණ හිලි ගමනේ බුදුරජාණන්හන්ස නැබැ නිගන්ටය තීරතකෝ කලබලලා ඔක්කොම කලබල වෙලා. ැම ෞතම ඔ ප්‍රතිහාරි පානවයකල දැන් ඔය යායමක් කරන්නේ ඔය පැනලයන්නතම අද නීමට මාරුුවෙන ලිසන් අදන අපිත් අතහරෙන්න්නොදන අපි පස්සෙම් යනවාය කියකලා දැන්මයාලත් පස්සෙම් යනෝ. කන්දරු බැඳගෙන දැම් ාග්‍යවතුන්හස අදර හිටපුපතන යා හිටයින්නවා. හොම මේ මවාගෙන හිති අදහසක්මවාගේෙන නේ පැනලි අයිදෝ කියලා. හිතාල යාලද පස්සෙේ ඒ වෙනකොට නාලන්ානුවරයට පුපාලි ්‍රහ පිරිතුමා නිගට නාත පුත්‍රක ්‍රාවකි. ඒ සිටතුමාටත් කතා කලා සිංහ සිංහ සිටතුමා කලලා සිටු කෙනෙක් ටිය විශාලාව. එතුමාටත් කතා කලා සාකි ජනපද පප්ප කලා සිට කෙනක් ටිය. එතුමාටත් කතා කල මේ තුන් දෙනා යාලගේ දායක කිව ඔබතුමාල් එන්න දැ ලේසිේ පැනලයන්න දෙන්න බෑ ගෞතමයන්හන් සේදාන්නේ යාන් කල පැනලය අපි පසය බතුමල්ල දෙෙන්න කියෙලා නි ගන්ට පිරිස් නැත අන්න්‍ය ශ්‍රාවකය පිරිවරගෙන් ඇම ගැලපන ගොල තිඒ ගොලොට ගත්තු කරගෙන නැල් ලූ බැඳගෙන යනවා. හරිට ඉසිගරයයක් ලූ බැඳග න හිවල රෑනක්වා වගේ කියන ඒ විට අන න්න භාග්‍යතුන් නිසුල් මන ගමන් කරන පුරුදු විටතා සි කලබොලයක් නෑ හැ මේයාලකද කලබොල ලමුකදද ප්‍රාහාාර පානක වයයි. ආන්න ඉවිදිර සවැත් නූරට වැඩම කලාව. සැවත්නරට ට ගරම් කොසුල් ඇතුමයිල් වන්දනාර ඇව සාමනිි ප්‍රාර පානවාද කොහෙද පාන්නේ මං මොනෝද කරන්න ඔබට කරන්න දෙන්නේ. මේ සියලුම දේවල් දෙවිවරු බලාගනි. මහා මණඩපයක් දොළස්යොදු මණ්ඩපයක් මවන්න තියනවා ඒ දොළොස්සතු ණ්ඩපේ ඔබට හදන්න බෑ එක සක්දව රයිතුමාතමයි හදන්නේ. ඔබට තියෙන්නේ ප්‍රාතිහාරි බලන් ලස්තිවෙන් ද දැ නො නගරම එල්ලා ගිහින්තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරය පානවාය කියලා. තරජතුමත් නියමයක් කළ අනබෙරකරුවන්ට ඔය බෙරවයමින් නගරේපුරා කියන්න දවස් හතකින් ලොතුරා බුදුරජාණන් වහන්සේ. මේ සැවැත් නුවර මධ්‍යේ ප්‍රාතිහාරය දක්වනවා කියලා. ඒ අනබෙර නාදේ දෙවියන්ගේ යානුභාවේ මුළු දම දෙව් තලේ පුාම විසිරී පැතිරරි ඇසුනාගෙන සඳහන් වෙනවා. දවස් හයක්තිස්සේ දවසගානෙමේ පණවිඩේ ලැබුණ මිනිස්සු ඒ ප්‍රාතිහාරපාන වෙලා වෙන දවස වෙනකොට අනේ අපිට චන්න ඇත්තන් කෙ හිතනකොටම ඒ සියලුදනා එක පියවරක් තබද්ධම සැවැත් නුවර නගරේ පහල වනා. යම් කෙනෙක් ප්‍රාතිහාරය ලන්න කැමතිිද ඒ සියෝදනාම සැවැත් නෝරට සැපත්වනාා. එදා ඒ වෙනකොට භාග්‍යතුන්හන්සේ ප්‍රතිඥඥාවත් දෙලතිබුණ ප්‍රාතිහාය පානය අඹගක් ඇට කියලා. ඊට කලින් මෙතීරතකව අර දනවා සිටුවරුන්ගේ සල්ලි වලින් කාවුණු සීයට දෙන අඹගහ දෙසයට ගත් දෙියර දෙනක හාරසියට ගත්ත හාරසිියර දෙනෙක් අට සයට ගත්තා. ඒ මිලදී අරගෙන් අභගස්ටික කපලම දැම්. කිය පඩිියම පෙලයක්ත් තියෙන දුන්න විනාස කල දැමඒගේ නම් ගස්තෙරන ප්‍රාතිහාරය පාණි කරන්නක වැඩක් ඔක්කොම සැවත්නෝර නමගස්කැපපු හැබ අමගස්ැපුුවට රයුතුමාගේ වනති මගස් පඩබෑනි ඒ අම ගස් තියෙන. අරටික දැන් අපපල දැන් වැඩේ හරි. අපිට ප්‍රාතිහාරය පා්ඩෝනේ නිසා සිටුවරුණ අපිට මණ්ඩපයක් අපිරමගෙන නිලපුල්ලින් ම්ඩපයක් ඇදවා ලක්ෂයක් වියදන්කර. මේ මල්ොලින් සරස දැන් ලෑස්සි ලඉන්න දැන් පාන් රාතිහාරයන්නෑ මණ්ඩ පේනන් තියෙන? ද ෑස්වෙලාලන්න ොකදැ යැත න්නන්නේ අඹගස්නෑ. අමගස් නැති නිසා ප්‍රාතිහාර පාන විදියන්නේ හරියට මේ වෙනකට එදාම ගණ්ඩ කියය වයන්පාලකය දැන් යනට යනකොටට එයායට පේනු දිමි ගොට්ටකට යට වෙලා ලොකු අඹ ගෙඩියා. මේක බොහොම කොමඩ ෙඩියත් තර ශාල අඹ ගෙඩිය මේ කඩාගෙන රජතුමාර සතුටු කරන්න එක රජතුමාර දෙන්නේ යනවෙලා භාග්‍යතුන්න්නාසේ තානන්සාාවෙන් හසේ පින්ඩ පාති වඩින හරියට මස්සරට මොන ගැවුණ. වියන් පාලය ගල්පනා කලා රජතුමාට දුන්න සතේ කවුණු වටක් වගේ මට දේවි. දුන්නත් උපරිම ජීවිත කාලෙම ජීවතෙන වස්තු දේ. හැබයි ඉලෝතුර බදුරජාණන් වහන්සට මේ අඹ ගෙඩිය පූචකළ. මන ොී ලෝවතුරා සැප ලබවා සසර ගමනමසපත්තනවාකර නුවනි කල්පනා කරලා ඒ භාග්‍යෝතුන් වහන්සේ පාතරයටම මේ අඹගිඩිය පූචා කලා. බුදුරජාණන් වහන්සේ පාත්‍රයට පිළිගෙන ඒවෙලා මළදන්න කැමැත්ත පලකරා. ආනස්වන්නහස්සක දැනගෙන වයන් පලටක මේ අඹගඩිය ලෙළිගහලා. ත්‍රයටම පූජ කරන්නක ිරිකළ අඹභවිෂ වශෙන්. මුදරේ ම සෙහු බලබලා සිටිද්දිීම අභවිෂ වලඳුව ඒ ඇටේ අරගෙනකවා ගණ්ඩ අවයන් පාලගයට කියම පොලෝ යට පස්සට කරන්න කියලා. පස්වලින් යටකෙරු වෙතනම්. යටකරල භාග්‍යතුන් වහන්සේ ශ්‍රීහස්තයට පැන්දෝවනය කළ ඒ පැන් වැටනකොටම රියන් සීයක් උසට මහා කඳක් ඇතුරියන් පහලවක් පලලට කඳ ඇතුව විශා ලඹගක් පහල වනා. රියන් පනාපන අතු තිබුණ වට ප්‍රමාණේරියන් තුන් CI. මේක මහා කල්ප රුක්ෂයක් වගේ පහර පැනැන්ගේ භාග්‍යොතුන් වහන්සගේ බුද්ධානුභාවය නිසා. දැම්ම කලින් නොති ිච්ච මේ අඹගහ පැනැ ගට පස්ස නගර වැසියූ සතුට වෙලා ප්‍රීති ගෝෂා කරන්න පටන් ගත්තා, සද්ධ අවන්තයෝ අඹ කන්න පටන් ගත් මිත්‍ය දෘෂ්ි ැට අඹබටවලින් ගහන්න පටන්ග උඹල ති අම්ඹගස් කැපන මෙන්න බලාපල් අපේ බදුන් වහන්සේගේ ආනුභාවයෙන් පහලවෙේ චම්ඹගහ. ඒ අම්බ ඇට තුඋඹට ඇට දෙනවා අපි කනවා ගෙඩි. කියලර. ඒ්‍රාවක ඇටවලින් ගහන ඇ ගහනකොට ඇති ඔලොට දනවාකා ඇහ වදින ඇගේ වදින ඇමතම ගඩුවෙනවා. දැන් ගන්්ඩබ් ගණ්ඩ කියන උයන් පාලය අයටටපුූ නිසාතම ගඩබරුක් කියල ග ඒනිසාන උඹබල ගඩුවෙන නිසාත් මේ ගණ්ඩබ වෙනවා කියලා විහිලු කරකර වෙහෙස කරව කර සතුටින් දැන් අඹගහ පහල වනායි කියලා මේ අය ප්‍රීතිගෝෂා කරන ගත් රයතුමාටත්තාරංචිල ිල්ලබලට විශා අඹග ඇයි වෙලාවෙම වුරග සේනා එදවා මේක මිත්‍ය දුෘෂ්ටිකයන්ගෙන් විපතාක් නොවේවා කියලා ආරක්ෂා කලා බුදුරජාණන්හන්සේ පුරුදු විදිර විහාරයට වැඩම කළලා හවස්සරුවේ. සත්ත්යක් ගතූ වෙලා කියන්නේ බොහොම මංගතන්නේ හරියටම සන්ධ්‍යාබාග. එකයන ඕනම දෙයක් බලන්න නිවහණහිල බලන සදුස වෙලා ධර්මදේශනාකන තහන් ොදෙලා දැක්ුණන රෑ හට වගේෙන ඒ හත් පෑය කල ගැන්නේ එකයි රෑ හතට විතර. ඒරාත්‍රීභාගේ යඋදා වෙන වෙලාව සන්ධ්‍යාබාගේ බුදුරජාන්හ සුග සිවර පුරවාගෙන්. අන් ගහාවක ෙක්ම ංහරජයෙක් මෙ අරසුගත කුටියෙන්න්නෙක් මලා අහස බැලුවවා. අහස බලන්නකොටම සක්ද රයිතුම කල්පනා කලා මාදිසයි බලන්නේ මට බුදුරජාණන් වහන්ස වෙනුවෙන් දැන් සෙවන වෙන්න මණ්ඩපයක් අදන්්ඩෝනය කිය. ඉනිසා බුදුරජාණන් වහන්ස වෙනුවෙන් සක්දි රයිතුමා ඇවිල්ල අහස එනිලු පුල්වලින්ම විශාල මණ්ඩපයක් ඇදවා හැම දෙනනාටම සෙවන පි දොළුස්යදනක්ම ඊට පෙර වාත වලාහක දෙවරු වෙස්ස වලාහක දෙවූ ැවිල්ලා අබ්‍රවලාහක දෙවර ැවිල්ලා හුලන් රැල්ලක් හැමවා. ඒ හුරන් රැල්ලට මකද වෙන්නේ අර ලක්ෂයක් වේ දන් කල්ලා තීරතක හැද මණ්ඩපය ගහගෙන ගිල්ලා ඉහලින් අහ සිංගිහිල්ලා අශ්චි වලකට වැටුණ. අනේ අපි මමාරුවෙන් හදාගත්තු ම්ඩේ යනවා කියලා අර නිගන්ටයේ ඔක්කෝම තීරතක අරට එල්ලිනවා සමහරග අතුත් කැටල යනෝ එල්ලා කමාරැගහිල්ල තියකෙමෙල්ල සුජිකොඩි වැටුන අනේ අපිට වෙච්චි දෙයක් කියලා අනිත්ත ඇතු වන්න පටන්ගත්. ඉළඟට හුළම්පාරටාව දූ විල්ලක් දූවිල්ලෙන් ඇඟ වැැහිල ගිය. ඉරවස පොඩි පොදක් වැටුණා. ඒ පොදට අර වැඩිච්ච දූවිලිත් තිත්තිත්වගේ. තිත්මෝ වගේ වුණා ආවකතම්ඹල ප්‍රාතියාරි තිත්මුව ප්‍රාතියාරි කබරගොයි ප්‍රාතියාය දැන්කේල මෙයා දුවගෙන දූගෙනනම ශ්‍රාවක ඔක්කම දදුම ලච්ජවතම උනේ කිය දුවගෙන නවා. දුවගෙන ගිහිල්ල මේ මක්ක ලිගෝසාාල ගේ දායක එක්ුම ගොවිියෙක් ගොවි මහත්දා පේ ශස්තෘන්ේ ප්‍රාතිහාරය දක්වුණ කවුද මක් කලි ගෝසාල එනිසාස එක්මට ඇන්ඩෝනය කියලා මෙ ගොයි මහත් එනකොට උදල්ල කරේතියන් පේනවා මක් කලි ගෝසර දුවනො. ඇගේ ඇඳුරුන්න ඇදුවන. ඇව කොයිත් ද නිසා මට ප්‍රාතිහාරයක් ව පෙන්වට විශේෂයෙන් අවද කලා නෑනෑ මොන ප්‍රතිහාර්දිල අර ගොවියගේ අතේ කලේකුයි කම්බේකුති ඒ දෙක අතු දුරගෙන දුවලග හිල්ල ගඟට කලේ ගැට ාලා කම්බේ දාලා කො ෙල්ල ගට ගන පැෙන්න්න. ඇයි පැන්නේ ලැච්චාවට ආන්නේෙ ගගේකිිල්ල මේන මක්ක ලිගෝසාල නිරේයට ගිය. ඒවගේ මේ තීර්ථකයන්ට උනේ මකක්ද කරන්න වැරිදේවල් කියලා අන්තිමට ඒ අය සියදිවි නසාගත්ත කියන ගොඩක් අය ලැච්ජාව නිසා දේ බුදුරජාණන් වහන්ස කරපු දෙයන්න වේ ඒ අයගේ වචනය නිසා වාග්‍යතුන් වහන්සට කරපු නිින්දාාව නිසා ඔවුන්ගේ මිත්‍යාදුෘෂ්ටිය නිසා. ඉතින් මේ ්‍රීෘතකයන් අන්‍ය තීර්තයකයන්ගේ අන්‍යාගමිකයන්ගේ ප්‍රතිපදාවේ ස්වභාවේකයි ඒ අය ඒවිලියට ප්‍රාතිහාරි දක්වළ පරලවගිය බුදුරජාණන් වහන්සේ සුදු සුමහොතේදී ගණ්ඩා බරුක්ෂමූලයට වැඩම කළා. ඒ වැඩමකරපු වෙලාවෙ කුඩා ශ්‍රාවකයකයන්න මේ ශාසනය අවුරුදු හතේ ශ්‍රාවකය ශ්‍රාවිකාව ඉස්සරහටාව. ඇැවිල්ල එක උපාසක තැන උපාසිකාවක්ට සරණී කියලා. මේ සරණි උපාසිකාව අනාගාමී ප්‍රාතිහාරඥාණය යුක්තයි.කෝ ස්වාමීණි මංවැනි සාවිකාවක්ඉන්න වෙලා උබවහන්සයයි වෙහෙසවෙන්නේ. මම ඔබවහන්සේට උබවහන්ස වෙනුවෙන් මහා ප්‍රාතිහාරයක් කරන්නන් කියලා තමන් කරන ප්‍රාතිහාරය විස්තර කරල පෙන්වා. ආහසර පැන ගෙල ගුරුල වෙස් මවාගෙන මේ ලෝකෙ වහන්න අන් කෙලයා කිව්වා. ඉතිවගේ මව සුළුව අනාත බෙන්ඩික සිටතුමත්ක්කු ම ශාල යොදුන් ගනන් විශාල බ්‍රහ්මකායමවාගෙන ලෝකයේ වහන්න අං කිවවා. ඒසිකව භාගතුනහස මික මගේ වැඩක් බොහොමොන්දයි කමක් නෑ මම්ම කරන්නම්. එළඟට අවුරදු භික්‍ෂූන් වහන්සනම කුඩාසාමනීරන් වහසන මඉදිරිපත්වෙලකව ම පාතිහාරි පාන්න ස්වාමි කිව වනෑ ම එක කර්ඩඕනනි තව භික්ෂූන් හසනමකුත් ඉදිරිපත්වන අවුරුදු හතයි. ඉතින් ඒකින් පෙන්නනමා අවුරුදු හතේ දරුව පවා. ප්‍රාතිහාරඥාණයෙන් වැඩ සිටියා. ජාන්ා සිදරිේ තමන්ගේ හුරතල් පෙන්නවාගේද යක් තමයි තිබ බදුරෑමන්සිකො නෑමික බුදු කෙනෙක්්ගම ප්‍රාතිාරය මේක ශ්‍රාවකට කරන්න. ්‍යවසාන්ට එෙනවා උප්පලවන්නා රහත්තෙරෙනේ තමයි එරදි ප්‍රාතිහාාරය දක්වන ශ්‍රාවිකාවන තරග්‍ර. ඇවිල්ල වැඳලකුවා ස්වාමීනී මවැනි එරදිෙන්න්ග්‍ර ස්්‍රවිිකාව යිදෙද්දිී ඔබහන්සේ ප්‍රාතිාරි පානික මට දුක් නැත මට අපිවැනි මාවැනි එරිදිී අග්‍රවෂාවිකව සිටි මේ පලක්නෑ වගේ මේසාසන් එනිසාස්වාලි මටත් අවථාවද මේ අවස්ථාවවිල්ලන්. ඔබහන්සේ වෙහෙසෙන්න්නේ අපි කරන්න එක කියන්. අ දරු රැසක් ඇවිල තාත්තට ගෙනෝව තාත්ත මහන්සි වෙන්නේ අපි වැඩේ කරන්න. එතිං කිව ඔබට කරන්න පුළුවන් ප්‍රාතිහායමකක්ද. ඇයකුව මේ මුළු පෘතිවියම තමන්ට වසගේට ගණ්ඩ පුළුවන් පෙරලන්න පුළුවන් කියල. ඉති ඒත් කිව නෑහෙම ඕන්නනෑ ම කරන්න. මුගලන් මහරතන්නස ඇැවිලෙහ ම අවසිරල්ල අවසර දුන්නේ නැෑැ අවසාන බුදුරජාණන් වහන්සේ මහාරුවන් සක්මනක් මැව්වා. මේ පොළොව පුතුවිය තරම් දිගට ප්‍රමාණට අහසේ මේ රුවන් සක්මන රත්තරණින් මවල භාග්‍යෝතුන් වහන්සේ ඒයට පැනනැංක. ඒ රුවන් සක්මනට වැඩමකර බුදුරජාණන් වහන්සේ තේජෝකසින සමාපත්තියට තාපෝකසින සමාපත්තියටත් ෂනිික ෂනිකව සම්මදුන එක ෂණය කල සඳහගන ශෂනික ෂනනිකව ඒ ඇන්නේ බුදුරජාණන් වහසට හැරෙන්ඩ ඒ තරම් වේගෙන් කිසිම පසේ බුදුරය වහන්සට වත් රහතන් වහන්සරටත් කිසිම ශ්‍රාවකයකොටත් ඒ සමාපත්තින සම්වදින්න බෑ ඒකයි බුදුරජාණන් වහන්සේ රැරෙන්න්න වෙන කිසිම කෙනෙකුට යමක මහා ප්‍රාතිහාරි දක්වන්න බැරි. ඒ බුදුරජාණන් වහන්ේ ගැමකමහා පාටිහාරයේ අසාධාරණ බුද්ධඥානයෙන් ඒ මොහ දෙ ගිනිි කදක් පිට කළ ජලකදක් පිට කලා නාබියෙන් උඩ කොටසිං ගිනිි කදක් පිට කර නාබියෙන් යට කොටසිින් ජල කදක් පිට කලා වියෝ බ්‍ර්මය දස දහසක් කළ දිව්‍යා බ්‍රහ්මියෝ රැස්සවෙලලා ආහසේ වැඩි ඉඳගෙන මේ ප්‍රාතිහාරය බලනවා. මුළු දඹදවතල්ල වැසියන්ම මේ ප්‍රාතිහාරය බලනවා. මිනිස්සුන්ට දෙවිවරු පේනවා බ්‍රහ්මයෝ පේනවා බ්‍ර්මයන්ට මේ ප්‍රාතිහාරි දක්ව මහොතේ මුරු ලෝකෙටම මෙ පෙනී යනෝ. ලෝටම පෙනේවාගේ අධිෂ්ඨානයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරය ආරම්භ කලා. කායෙන් ජලකදක් ැටිකයෙන් ගිනිිඳක් මාර්ුවයෙන් මාරුවට ජලය ගින්නයි මාරුව වී ගලාගනයනවා. ජලයෙන් සිල්බවත් ගින්නෙන් ආලෝක ඇත් ප්‍රකට වෙනවා. එකාතකින් ජලකඳක් එකාතකින් ගිනිකඳක් නැවත නැවත මාරුවව ප්‍රාති හරි දැක්කුවා. එක පාර්ශවකින් ගිනිකඳක් එක පාර්ශවකින් ජලකඳක් නික් මෙෙනවා. නැවත ජලකද නික්මුණ තැනින් ගිනිකදක් ගිකඳ නික්මුණුතනෙන් ජලකඳක් නික් මෙනවා. ඇගිලියයාගින් ජලකද ඇගිලිය අතරින් ගිනිිකඳක් නික් මෙෙනවා. රෙසේ කෙස අතරෙන් ගිනිකඳක් කෙස්වලින් ජලකඳ. එක ඇසකින් එකඇසකින් ගිනිකඳ. එක කනකින් ජලකඳ එක කනකින් ගිනිිකඳ. එක නාසිකාවකින් නාසිකාවන් ගිනිකඳ. මෙ වේ මෙසේ ඒ ජලකඳ ගිනිකඳ මාරුවෙන් මාරුවට මාරුව ව නික් මුණ. රෝම කූපයකින් ගිනිකඳ රෝමයකින් ජලකදක් නැවත රෝමෙන් ගිනිඳක් රෝමකූපෙන් ජලකදක්. ෂනික ෂනිකව මාරුවෙන් මාරුවට මේ ලෝකඒක පැහැර ජලකඳක් ගිනිි කඳක් වුණා වගේ මේ ආහා කාසේ යාආකාස ගංගාාව ව කලා අභසිනවගේ භාග්‍යතුන්න්නා සේ අතරි දහම් දෙසනවා. ධරම දේශනා කරමින් ප්‍රාතිහාර පාමින් තවත් බුදුරුවක් මැව්වා. ඒ බුදුරුව සක්මන්කරනවා තතාගතයන් වහන්සේ වැඩඉන්නවා. බුදුරුව වැඩයින්නො තතාගතයන් වහ සක් මංකරනවා. බුදුරුව ප්‍රශ්ණහනව තතාාගතයන් වහන්සේ විසඳනවා. හතාගතයන් වහන්සේ ප්‍රශ් බුදුරුව විසඳනවා. බුදුජාන් වහසනමක් වෙනුවට දැම් බදුරජාණන් වහන්සල දෙනෙක්. එක ඉක් වෙනොට මඩල දෙකක් පෑව්වාගේ එක සඳක් වෙනුවට සඳ මරල දෙකක් පැව්වා වගේ ලෝකයම ආශ්්‍යර්ය වුණා අත්භූත වුණ මේ ප්‍රාතිහාරය දකිමින්. දේශනා කරමු දර්ම දේශනා වහලා විසිකෝටියක් සත්වයෝ, අමාමහනිවන ශක්ෂාත් කළා. ඒෂනයේ භාග්‍යතුන් වහන්සේ පියවර තුන්නකින් දෙව්ලෝ තෞතිසාාවට වැඩම කලා. ිනිස්සුට භාගතුන් හසේ නොපෙනනීගිය එනිසා හැමෝම සාධනාදමීට පොයයි බයිවෙලා බුදුරජාණන්ස කොහි වැඩියාද. මහමෙර උඩට වැඩියයාාදු. මහමෙර යටට වැඩියාදු වෙන කොහෙ හරි වැඩියාදදු කොහි වැඩියයාදූ කියල මේ අය විමසන්නගත්. ඇවිල්ල බැරිමතන මහමුගලන් මහරහතන් වහසක විම සහම හෙ අනුද මන්හසක බලය පෙන්න්න මගෙන් අුද්‍ය සාමින්හස හන්ටකො ත් අන්ුස් ස හස ග ාට පස්සේ ඒ සාමින් ාස දේශනා කළ භාග්‍යොතුන් වහසේ ප්‍රා්‍යාරි දක්වල දැන් පියවර තුනකින් යුගන්දර පරවතරක පියවරත්තියල මහාමේරු පර්වතර තවපියවරත්යල භාග්‍යතුන් වහන්සේ වැඩම කලා මහමෙර මුදනේ තිබෙන්න්නූ තෞතිස්සාධීවේ භවනයට දැන් එහි වැඩම කරලා. ඒ භා්‍යවතුන් වහසේ මේ වස්තුන් මාසේ වැඩ ඉන්නේ තෞතිසාධී්‍ය ලෝකයේ මාතෘදිවරාජයට අභිධර්ම දේශනාව කරන්න වැඩම කරා කියලා ස්වාමින් වහන්සේ මතක් කලා. තරේ සැදැ ඇති කෝටි ගණන් ජනතාව කියා සිටි එක හඬින් අපි බුදුරජාණන් වහස නැවත දැක මිසක් ෙවල්ලට යන නෑ කියලා. ඒ වෙලාව ස්වාමින් වහසල කමක් නෑ කියලා. ඒ වෙලාවෙ ඒ මොහොදේශනයේ තමන් අහසේ ඒදි ප්‍රාතිාරි බලයේෙන් බුද්ධානු භාවේ මේ ජනතාවට ව සියලු පහසකන් සැලසුනා. ආර පානස් සුළු අනත පිින්ික සිරතුමාල බාදුන්න කියනවා. කොටු ෙවල් හිස්වනකොට දෙවිය කොට ගෙවල් පුරවා දුන්නා කියනවා. එවගේ ඒක්චර ලක්ෂ කණනක් කෝටි ගණනක ජනතාවක් කටියත් මළමුත්‍ර පහකිරීම දුගදක්වත් හැමවෙන ඒසිියල්ල දෙවියන්ගේ යානු බාවෙන් පොලොයටටම සැඟවීගිය බවත් සඳහන් වෙනවා. වරින්වර මිනිස්සුකටලි නොවෙන්නට මද පවන්හමාගිය සුවදහමාගියා. දෙවියන්ගේ ආශ්චා සිටවාදයත් උපකාරයක්ත් එදා මේ ජනතාවට ලැබුණ වරින් වර මුගලන් සාමින් වහන් සාරිපුත්‍රයන් වහන්සි අනුනුදදසාමීන් වහන්සේලා ධර්ම දේශනා කලා ඒ ජනතාවට අරතයක් ඇති වෙනට මෙ මාසතුනේම එදේ මාසතුනේ වස්සාමාදංගෙන භාග්‍යතුන් වහසේ වැඩම කළෙකුොහොටද තවතිසාධීව්‍ය භාවනට. ඒතයි බුදුරජාණන් වහන්සි ගානුභාවය එ වැඩමලා භාගතුන්හසේ ප වස්මාදාගන ැන තිමන එකමතැන පාරි චාත්‍ර ෘක්ෂමූලේ තිබෙන පාණ්ඩු කම්බල සයිලාසන යුදුන් ගණනත් දිගය පළලයි, භාග්‍යතුන් වහන්සේ කුඩාාවගේතම පෙනෙන්නේ සක්දු රජතුවත් හිතුවා කෝමත් දැම්බුදුර වහන්සේ යාසේ වැඩ සිටින්නේ කියලා. ඒ බුදු බල සක්දධ රජතුමාට මුළු දෙවියන් සියලු දෙවියන්ටත් බ්‍රහමයන්ටත් පෙනේවා කියලා බුදුරජාණන් අහස තමන් වහන්ස දෙපට සිවර දිගැරිය. දිගරල ගස්සලා අර විශාල යොදුන් ගණනත් දිග පරල මේ. ආසනයේ වැසෙන්නට බුදුරජාණන් වහන්සේ දෙපට සිවරෙලුව. ඒ දෙපට සිවරෙන් ආසනයේ පාණ්ඩු කම්බල සයිලාසනයේ වැසී ගිය. ඒ වැඩිපුර කොටසක් පහලටත්තෙල්ලනවා. ආන්නේ ආසනය මත බුදුරජාණන් වහන්සේ මුළු සරීරයෙන් පිරිල භාගතුන්සි පරිපූරණ වැඩහිටිය ඒක යන්නේ පා්ඩු කම්බල සයිලාසනයේ පොඩිුනෙත් නැහැ බදුරජාණන් වහන්ේ විසාලොනෙත් නැ ඒකතමයි බුද්ධවිශය එරදිවිශය අචිින්තනී යයි. ඒ බුදුරජාණන් වහන්සේගේ යානු භාව දෙකළ දෙවිවරු සාධකාරදුා. එහිදී ආරාධනා කලා වස්තුමාස වැඩ සිටින්ට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා සක්දු රයිතුම ඇවිල්ලා ගන්ධනා කලා ඒවෙලාේ අංකුට ඉන්දික කියන දිවපුත්‍රය දෙන්නේෙක් අපි අිධරම දේශනාහන්න මුලින්ම අයන් මුගද අනිත් ්‍යවපුත්‍රයාව අපිට නැතිවෙනවා අපි කලින්ම ගීල්ල ඉස්සරහිම වාඩීමළ දෙන්නත් එෙක් කා. ඉන්දික දිවපුත්‍රැවිල්ල දකුණු සිරිපතුළ පැත්තෙන් භාගතුන්හන් සමීපයෙන්ම වාඩි වුුණා. ඉදික දිවපපුත්‍රය අංකුර දිවපුත්‍රය වම් පැත්තෙන් වාඩි වුනා පස්සුව දස දහසත්සක් කොල දීව්‍ය බ්‍රක්මයෝ එනවා. ඒයන්නෙ සක් දෙව රජවර දස දහසක්කින්නවා. සතරන් දිවි රජදරු හතලිස් දහසක්කින්නවා. ඉතින් මේ තරන් දිවපුත්‍ර එනකොට ආනුභාාව සම්පණ දෙවරු වන්නේ යොදදුන් දොළහක් දුරට අන්නන අංකුරට. ඇව ඉන්දික නොසෙලි හිටියා. අන්න වෙල අිධර්ම දේශනාට පෙර භාග්‍රයක්ත් බදුරජාණන් වහන්සේ මේ දෙන්නාගේ ධානය පිළිබඳව දේශනා කළ යුතුයි කලා කතා කලා අංකුරට අංකුර ඇයි ඔබ දුර ඉන්නේ. න්න මාලාඟටයි එන්න බැරි කෙව්වා. එවෙල අංකුර කියනවා ස්වාමීනි ඉන්දික මං වගෙන වෙයි ඉන්දික දන්දුන්නේ මේ ගෞත බුද්ධ ශාසනයේ අනුරුද්ධ මහරාතන් වහන්සේට මහාදානයක් නෙවේ දුන්නේ ඉන්දික කියන දුගියෙක් මේ දුගියට බෙදන්නාව බත්්‍යන්දක්කේ කාන්තාවක්. එවල අනුද්ධස්වාමීන් වහන්සේ පිඩ පාති වැඩිය මේ දුගිය ප්‍රකාශ කලේ මට දෙන්නගෙනා පොේ බත්්‍යයන්ද අනුරුද වාමීන් වහන්සගේ පාත්‍රයට බෙදන්න කියන වචනය පමණයි. ඒ වචනෙන්ඒ කාන්තාව අර දානෙටික බෙදවා. ඔන්න පින. බලන්න ලෝතුරා බුද්ධසාාසනයේ මහානු බව සම්පන්න බව. මහත්ඵල මහානිංස බව පුණ්‍ය ශේෂත්‍ර බව. ඒ මොහොතේ ඒ පිනෙම්ම සතුටින් කල්ගත කළ මරණින් පස තමයි මේ ඉන්දිකදිවේ පුත්‍රිය නමින් දෙවලුව පහළ වනේ. ඒ දානි යානි සංසනිසා තමයි වාඩිවේච තැන කොච්චරාණු බව සම්පන දෙවියාවත් නොසෙල්වීන තරං බුද්ධසාාසනය මහිමේ මහේ සාක්‍ය බවවිතා. ල බල තිබුණනතින් ඒ ඉන්දිකානු බව ලැබුවට මට එහෙමානුභාවයක් නෑස්වාමීනි මම දන්දුන්නේ දොළොස් යොදුනක් මානෙ නමුත් දුරට යොදුන් ගනන් ලිබ් බැඳගෙන දන්සල් බැඳගෙන අබුද්ධෝ පාදකාලේ තිසරණයවත් නැති මිනිස්සුන්ටයි මම අවුරුදු දහස් ගානක් දන්දුන්නේ. ඒ මගේ දහස්ගාන අවරුද්ධියව මහාදානවලට වඩා. ඉන්දිි දන්දීප එක බත් හැන්ද වටිනවාය කියන එක ඒ දෙවිවරුන්ගේ වචනෙන්ම කියවුණා එනිසා මේ පුුණ්්‍ය ශේෂත්‍රයක් වන බුද්ධ සාාසනයේ දන්දීම මහත්ඵල මහානි සංසභාවය භාග්‍යොතුන් වහන්සේ දේශනා කළ මාතෘ දිවරාජය වැඩහිටි තුසිත බවනනි. දහස්කනාන් දි්‍යරාජවරු පිරිවරාගෙන. ඒ දිව පුත්‍රය ඇවිල්ල භාග්‍යවතුන් වහන්සට වැඳලා ඉදිරිියම වාඩිියුුණා. ඒ මාතෘ දිවරාජය අරමුණු කරමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ධර්ම දේශන ආරම්භ කළා කුසුලා දම්මා අකුසලාදම්මාදී වශයේ නයක්‍රමේයට මුළු අභිධරම පිට්ටකේම දේශනා කරන්න ආරම්භ කළා වස්සමාදං වුණු දවසේම දවසගානේ බුදුරජාණන් වහන්සේට තිබෙන්නේ මනුෂ්්‍යකයක් ඒ නිසා බුදුරජාණන් වහන්සේ. නිරන්තරේම දවසගානි ධානයවලඳන්න හැබැ දෙවියෝ ආහාරගන්න අවුරුදු සීයටම වාර දෙක්කයි. ඒමයිදවියගේ ආශේෂ බහමකට දවක්වෙන්නේ අුදු සයක්න මනුෂලෝකින් ඒ තවතිසාාවට ඉති ඉතරම් බුදුරජාන්සේ ධන වල්දන්න ගත්තනම් දෙවුලො ද දෙවියෝොහිතන මේ භාග්‍යොතු වහස වැඩම කර පු ලානන් වෙන වැඩන්න ධනිගන්නික විතරයි වැඩය කියෙල අප හැදින්න තිබුණ. ඒකනි සේ නොවවා කියල බදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වවැනීම බුදුරුවක් මැවවා. තෝක්ෂම මවල තතාගතයන්හසේ උදෑසන උතුරකුරදිවට වඩිනවා අර බුදුරුවට අධිෂ්ඨාන කරනම් එපමණ ධර්ම දේශනාවේවා කියලා. දි බුදුරයන් වහන්සේ දේශනා කරන විදිටම විලාශයම කිසිම වෙනසක් නැතුව එනිර්මිත බුදුරුවෙන් දහම් දෙසනවා. කිසිමක නෙක් දන්නේ නැහැ මේ බුදුරජාණන් වහන්ස නෙවයි කියලා. එනමුත් බුදුරජාණන් වහන්සේ විදිටම භාග්‍යතුන් වහස අධෂ්ඨාන බලයෙන් කිසි මඩුවක් නැතුව දේශනාව පැවැත්වෙන අතරි බුදුරජාණන් වහන්සේ වැඩම කලා උතුරුකුරුදිවයිනට. විලට. එති එහි පින්ඩ පාතගෙහින් දානයවලන දල පැන් පහසු වෙලා. අවසානේ උපස්සාන්ටෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආරාධනාවෙන් දවසපුරාදේශනා කර නබිදරම මාත්‍රෘ කාටික මාතිිකාපාලිය විතරක් දශනාර මක දොක්කොම දේශ කරන්න බෑනිි වෙලාව යනොනේ මාත්‍රෘ කාටික දේශනනා කලා. ඒනි සයිත් මාත්‍රෘ කාටිකට ගෙන මාර්තිිකාපාලිය ඒ දහස්ගුණේ ක්ෂගුණේ විස්තර කරලා. වටහා ගන්නට මහා ප්‍රඥාවන්ත සාරිපුත්‍රයන්හසිට පුළුවන්. එසේ වටහාගෙනාපු ඒ ධරමය අභිධරමය යමා මහ පෙළහැර දකළ පැවිදිවනා කුලපු කුමාරු පන්සීයක් ඒ පන්සිය දෙනාම කාශ්‍ය බුද්ධ සාසනය කිරිවුලන් පන්සීයක් සාසන අිධරම දරවූ ත් සමින්නාදල දෙනවා අවිිදරමේ පාඩම් කරන ප්‍රතිපුක්චා කරනයකන් ප්‍රශ්ණාහාව විසඳන මේ වහන්ඇඳලා හිත පහද වගෙන ස්ොරයට අිදරම ගැන පැහැනු සිති මරණයට පත් වෙලා දෙව්ලොම මේ දෙවපත්‍රය පන්සීවාසය කළ තිබන, බුදුරජාණන් වහන්සේ පහල වෙන සමේ තමයි දමදියතල සවැත් නූරිපදිලාත් තිබුණේ අර ප්‍රාතිහාර දෙකළ පැහැදිලා තම පැවිදි වනේ සාරි පුත්‍රයන්හසළඟ. මේ සාරිපපුත් මහරහතන්න්නහන්ේ ඒ පන්සිය නමටයි මේ අවිිධරමේ දවසගානි ගැන්න්නුේ, මාසතු නවසං වෙනකොට, දෙවලො අවිිධරමි දේශන වුණ, ඒ දේශනාවේ, කෙටිස්වරූපය, මනුලවදේශනාව වුණ, සාරිපපුත්‍රයන් වහන්සේ දහස් ගුණේෙන් ලක්ෂගුණේ ප්‍රගුණකොට විස්ථාරකොට සිිෂ්‍යන්ටි ගැන්නවා. අභිදරම්පිටගේ මාසතුනක් අවසං වෙනකොටම මනුලෝජීියෝමාන වුණ සත්වනි වස්කාලයේද. ඔ අිදර මේකයන් නිස්කන ධාතුආත නිබහගේ චිත්ත චරිසික රූප නි්බාන මේවා සමහර යිතන මුල් බදු සමය බුදුරයමස බුදු බාට පත් මුල් සමය තිබුුණ හැ කියලා. නමුත් සූත්‍රදේශනාවලත් මේක නබිධර්ම කරුණු දේශනාවවා. ඉස්කන්දගන දේශාවෙන ධාතු ගෙන දේශනාාව ආයතනගෙන චතුරාර්ි සත්්‍යගෙන පටිස්ස ඔපද ගැ දශසයේ දේශනාවෙන නිසා මේ සූත්‍රයේ අභිධරම මේල බේද න අිධරම පිටක තිෙන විේෂත්වය තමයි. එක ට ගලාගෙන හිපු සම්පූර්ණ දේශනාවත්තම මේ අබිධර්මය කියන්නේ. හදරිස් දහසක් දරමස් කඳ පවතින මේ ධරමයෙන් අඩක්ම තියන අබිධරමය.ඇතු අබිදරම් පිටක ගම්බීරයි සමාට දෙවියහත දෙවියන්ට වැටහ දේශනා කරයන බාගතු ව මුලින් දෙව හ නේ බිදරම ගම්ිර වර මේ තේරන ර ගතු තය ගැබුරුරකන ටිකට ගැබරුවන ොට තුවම පේනවාගේ හව ල්ලක් පේනගේ මයම පෙනට ප කලුවර හැඟගුණාවගේ සමට ගැබුරම දේවල් දේශනා කරන. පට්ටා අ ප්‍රරන කියඇන ගම්බීරම දෙයක් බොහෝ ඇයට වැටහින්නේනෑ. ඉතින් එහෙම දේශනා කරන්නක මෙ දෙවියන්ගේ හිත දැකලයි. නැවත තේ ෑගලිතනකට නවස සරලර දේශනාතඒගේ භාග්‍යතුන් නාසක දේශනා ප්‍රාතිහාර මස් සුගත ගුණේ ගැ හිතනකොට පේෙන දරවවාන්ස කොයිතරආනුභාව සම්පන්නාගේ බුදු ජීවිතය මනතරම් ආශ්ශර්යයිද. අත්බූතයිද. මනලෝ පමණන්නවෙයි දෙව්ලෝ පමණන්නේ බඹලෝපවා භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා. රම දශනා කල තියන ක්ක ්‍රක්්මයට හම් දෙසන්නට බඹලෝට වැඩම කලා ඒදී මාරදිවි පුත්‍රය පසු පසම ගිල්ල බ්‍රක්්මයකුට ආාවේස වෙලා බුදුරය වහන්සිේ විරද්ධ ප්‍රශ් කළ බහි විස්තර වෙනවාඒ බ්‍රක්්මණනිමන්තනික සූත්‍රයේ මච්චිමනිිකායි අවසාන කොටසේ. ඉතිං ඒගේ වලින් පේනි බුදුරය වහන්සේ කොච්චර ආනුවසම්පන්නයිද මේ දේශනා ප්‍රාතිහාරි කොච්චරද කියන දරම්ිටගේ දරාගත්තු මේ වාමන්න්නාන්සල පන්සිේ දෙෙනන වස්තුම් මා අවසං වන වෙලාවේ අරිහත්වයෙන් අමාමාන්‍යවන ශක්ෂාත් කළ අභිධරමයම මනසිකාර කිරීම එනෙ අභිධරමය කියන්නේ අමතු දරමයන්න්නෙවෙයි මේ සාාසනය තුළ දරමය තුළ තින ගැඹුරු හරය. විදර්ශනාවට බඳුන්වන ඉස්කන්ද පහ ධාතු දහට ආයතන දොළ හා පටිෂ් සෝපාධ චතුරාරය සත්්‍යය. විදර්ශනාවට අවශ්‍ය වන චයිස්සික පනස් දෙක සිත් අසූනමය රූප විසියට එ මේ බව ශ්‍රදධාවෙන් පිළියරගෙන අපි ශක්ති පමණි අපට තේරෙන විදියට අපි අපි ධරමය දැනගෙන ඕනේ. එම දැනගෙනන්න පහසුවක් වෙනවා විදර්ශනා භාවනා කරදි කරන්න යෝයිකාවචරයට ඒවෙලාට තමයි තේරෙෙන එක කොච්චටර වටිනවාද කියලා. බුදුරන් වහන්සේ මේ දේශන අවසන් වෙන වෙලාවේ දවස් හතකට පෙර මිනිස්හන මුගලන්සාන්ේ කවත් භාගතුහස වටින දැන් ගොඩක් කල්ගියයානි මාසතුනකුත් ලංගුනාානේ හොඳයි මං අහගෙන එ අංකු කියලා මින්නාන්සිේ පොකි මුදුුණා. පොලේ කිමිද ලදිෂ්ඨාන කලාා මා යන හැටිත් මිනිසුන්ට පෙනේවා මා එනහැටත් මනිසුන්ට පෙනේවා. මහාමරු පරවතය මැදින් විනි විදගෙනය කියන්නේ විනිවිධ පෙනෙන මැනිකක් මැදි නූලක් යැනව වගේ. සාමන්න්නන්සි වඩි නැහැටිය අහසට උඩට ඒ මහා මෙර මැදින් මිනිස්සුන්ට පේනවා. උතුරකුරු දෙවන වැසියන්ටත් පේනවා අපරගෝයායන වැසියන්ටත් පූරවේද වැසින්ට දමද වැසියන්ටත් පෙනීගිය දර හසගේ පාමුලි මතු වෙලා වන්දනාකළ ඇවස්වාමිනි භාගතුන්හසේ ස කවදාද වඩින්නේ.ඒවෙලා මතක් කලා මොගගල්ලානය මෙ දවස් හ කතාක් ගිය තැන සංකස්සපුර දොරටුවට මං වැඩම කරනවා කියලා. වඩි ැනත් කිවවා. වැෑවෙනකොට සාරරි පුත්‍රයන් වහස වස්සමාදාන වෙලා හිටියත් සංකස්සපුරේමයි. පන්සීයක් ශිෂ්‍යයන් සමඟ. නැවත භාගතුන් අදර වන්නනාගල ඒ ක්‍රමේයටටම හමෙර මැදින්ම ස්වාමින්නාන්සේ නැවත පොවේ මතු වනා. මතු වෙලා මතක් කලා සංකස් පුරේ දොරටුවට බුදුරජාණන් වහන්ේ දවස් සතක්ගේ තැන වප්පුන් පොහෝදි නේදී වැඩම කරනවාය අනේ තින් ගොඩා දුරහිෙන් අපි කොහම දෙතින්ට එයන්නේ. හොඳ යන්න ගැමතිේ ැග් ලෑස්සි වෙන්ඩන්් කිතන්නකු යන්්ඩෝනී කියලා හිතනකොට මෙහ යන්න පුළුවන්ෙනෙක් ොන්ඩේ පීරණ ම ගියා කියලා කියවා. කෙනෙක් අඩිය උත්සන ගමන් ගියා කියනවා. තට කොටල ලත්ති කට දගන්න ලා වෙනකොට මේ සවැර් නුවරරිින්දගෙන සංකස්සපුරයටට යගිහින් අවසානයි. ඒගැන් හිතන්නත් කලින් හිතන චනේදිම මහමුගලන් මහසසාමන් හසේ ගානුභාවයෙන්. එ සියලු මිනිසුන් ලක්ෂ ගණනක්ම සංකස්සපුරයට සැපත්වෙලා තිබුණා. එහහි සූදානක් වෙල කඳරු බැඳගෙන දැන් අහසදියාබලංඉන්නවා දැන් භාග්‍යොතුන් හසේ වඩම කරයි කියල්. පෝය දවසේද වස් පවාානය කළල ාග්‍යතුන් හස දෙවියන්ට පින්ං අන මෝදාදන් කරලා. දෙවියන්ගේ පූචාවන් පිළිගෙන වන්දනා පිළිගෙන වැඩම කරන වෙලාවෙ සක්දදු රයිතුමා මතක් කළ ස්වාමීනිී වැඩම කරන වෙලාවේ විශේෂ පූචාවක් කළ යුතුයි ඒ නිසා අමට අවසර දෙන්න කෙලා අවසවිල්ලගෙන මහමෙර මුදු නේදගෙන පොළොවට යොතුන් අසූහාරදහසක් උසයි ඒ උසට ඉනි මඟක් මැව්වා ඒ බුදුරජාණන් වහන්සේ වැඩම කරන ඉනිමග සත්තරත්නයෙන් යුක්තයි සත්ෘරුවනින් තම එකඒ එක පියවර හදලා තියෙන්නේ ර්මිත ව ුණ දව්‍ය කැටෙන්න්න ලංකාර කලා ඒ සියු සියුම් කැටයම් පවා මිනිසුට පේනවා. එසෙම දකුණු පසින් දෙවියන්ට පහින රත්තරං ඉනිමඟක් නැව්වා. වම්පසින් බ්‍රක්්මයන්ට වහන්නට සුදු පාර්රිදී ඉනිමඟක් හමැව්වා. ඒ නිමන්තුන මේ විදිර තියනනාතරේ බුදුරජාණන් වහන්ේ මැද නි මගින් සතතුරුවන්නි මගින් වැඩම කරනවා. සක්දුරයිතුමා දෙපට සිවරත් පාතයත් හිසේතියාගෙන එකකාාතකින් අල්ලගෙන් අනිත් අතින් සංකය ූහෙහි බාගෙන සංකනාදයෙන් පූචා පවත්වනවා. ඒ අතර දසදහසක් කොල දසදහසක් සක් දෙව රජවරුත් ආහසින් බහිනවා නොයෙක්ම මෙ පූචා බාන්්ඩ අරගෙන. යා මේ දිව්‍යෝරාජයඒවගේම තුසිත දි්‍යරාජවරු ඒ චාමර සලමින් දඩු වැට සලමින් අහසේ ගමන් කරනවා ඉනිමගින් බහිනවා. පේලියට දෙව්වරු සිතුවම් මැන්දාසේ බහිනවා. අනි පැත්තෙන් බ්‍රක්්මරාජවරු දහස් ගණනක් සේසත් දරාගෙන රිදී ඉනිවගින් බහිනවා. පංචසික දිව්‍ය පුත්‍රවරු ඒ දිව්‍යලෝකවලින් ඇවිල්ල වීනාවාදනය කර කර බහිනවා. එසේම අයිරාවන දිීවරාජවරු ඇත්වෙස් මවාගෙන ඒ ඇතුන්ගේ හොඩ වැල්මත කුඹමත පොකුණුමවල ඒ පොකුණුමත නටන දිව්‍යාංගනාව නටන අතරේ බහිනවා. මේ විදිී ආශ්ශර්්‍යාත්භූතයි, මාතලි දිව්‍ය පුත්‍රයායි අස්සුරත මවාගෙන ඒ දිව්‍ය පුත්‍රය දස දහසක්කිින්වා. ලසදාහසක්සක් කල ඒ අයත් බිමට බහිනවා. ඉතින් මේ දෙවියන්ගේ පූජාමඇද්දි මිනිස්සුන්ගේ සාධකාරමැද්දී බුදුරජාණන් වහන්සේ සංකස්වපුොරොදොරොටුවට වැඩම කරන්ට එදනා එඒ වැඩමකරද්දි පිළිගානට වැඩම කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. වන්දනා කල්ල මදක්කල අනේ ස්වාමේණේ කිසිදාානතුටු මේ තරං ආශ්චර්යක් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සනි සාදාපිට දකින්න ලැබුණනාාය කියලා මතත්ක් කලාම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට විශෂේවන ප්‍රශ්නැහුව මුලින් සෝතා පණශ්‍රාවකයන්ට අනතුරුව සකදාගාමිශ්‍රාවකයන්ට අනාගාමිශ්‍රාවකයන්ට රහතන් වහන්සේලට වහශ්‍රාවකයන් අග්‍රශාවක සාරිපපුත්‍රයන් වහන්සේට පමණක් ගෝචරණ ප්‍රශ්නයක් අහ අවසාන්ට බුද්ධ විෂයට පමණක් ගෝචරණ ප්‍රශ්නයක් ඇහුව එක හොයා ගන්න බෙරු වාමිනාස කල්පනා කළ ඒත් භූතම ිදන් සාරිපුත්තගෙන එක මිඉගියක් ලබාදුන්න ඒ ංඟගියයානු යමින්. දහ ගන්න අයක්‍රමේ රි පුත්‍රයන් වහන්සේ ඒ ප්‍රශ්නය විසඳවා. එවල බුදුරජාණන් වහ සාධකාර දෙමින් සාරිපුත්‍රයන් වහන්සේට මේ ශාසනයේ ප්‍රඥාවන්තය අතර අග්‍රභාවට මේ සාරිපපුත් ්‍රිෂ්්‍රියය ස්ථතවිරයන් වහන්සේෙන් පත්වෙනවාය කියලා තනතුරු ප්‍රධානය කළේ තිෙදාමයි. ඉතින් මෙවැනි ආශ්්‍යර්ය වූ අත්භූත වූ, ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සන මක් තමයි ඔබාපි මේ සරණ ගිහින් තයෙන්. ඒ බුදුරජාණන් වහන්සේගේ දේහ විලාශය. ප විලාශයේ ගමන් විලාශයේ. බුදුරජාණන් වහසේ ගමන දෙකළ තිරිසංගත සතුන් පවා බලාසිරනවාති මිනිසුන් ගැන කවර කතාද. තබන තබන පියර නිම්මල් පිපෙමින් බුදුරජාණන් වහස වැඩම කරනවා ඒ සිරිපතුල ඉදිරියටත් පෙනනවා පසුපසරත් පෙරෙන ඇස්වට දනහිස් ගැටෙන්නේ නැහැ. ඇත් ගමනිින්. වැඩිය හිමින් වඩි එන්න වැඩිය වේගෙන් වඩි ෙන වට පිට බලන්න නැහැ. විය දුස්හ පමණ දුර බලමින් බුදුරජාණන් වහන්සේ බ වැඩම කරනවා. එස්සේ භාග්‍යතුන් වහන්සේමක් ආපසු බලන්නවන්න බෙල් හරවල බලන්නෙ නැහැ. ඇතෙකු වගේම නාගාපලෝකනය සම්පූර්ණ කයහරවල බලනවා. තින්ම වැනි ආශ්්‍යර්ය වූ සරීර සෝභ ගමන් විලාශ සහ දේශනා වෙලා සැති නිසා භාග්‍යතුන් වහන්සේට සුගත කියනාවෙන් අමතනෝ. එසන් බුදුරජාන් වහන්සේ ඇදුම් පිවෙතින් යමින් ශ්‍රේෂ්ඨ් පිරිසිදූ ආරය මාර්ගෙ ගමණ් කලාා කියල කියනවා සම්මාධිට්ටියෙන්. නිවන්දකිනා ජාද දක්වා දීපංකර පාදමුලේ පටන් මේ බෝධි මණ්ඩල දක්වා නොවරදින මඟ වැඩම කළේ සම්මාධිට්්‍යය පෙරටු කරගෙනයි. එයින් මෙලොව පරලොව ගැන කුසල් අකුසල් කරම පාග ගැන දනගෙන මව්පියන්ට සැල්ලකීම ගැ දෙැනගෙන. ඕ පාතික සත්‍යයන් ගැන පිළිගණනිමින් සම්මාධිට්ිය පීටනවා. හේතුව දුකෙෙන් ැවිනිවීම නිවන එවගේ මාර්ගයෙන් පිළිබඳ විස්වාසේ මෙසිියල්ලම සම්මාධිට්ටියයි සම්මාධිට්ටිය පෙරටු කරගෙන ළඟට සම්මා සංකප්පයෙන් යුතු වැඩම කළා අවිහිංසා සංකප් අව්‍යාපාද සංකප්ප නෙක්කම්ම සංකප් හිංසාන කිරීමේ චේතනාව මෛත්‍රී චේතනාව කාමයක් නැත්තැරීමේ සිතුවිල්ල ඒ කියන සම්මා සංකප්පයෙන් යුතුවයි මේ ගමන නිවන් මග වැඩම කින් සම්මාවාචා. බොරු කීමෙන් වැලකුණා, කේලාංකිමින් වැලකුණා, පරුස වචනකීමෙන් වැලකුණා හිස් වචනකීමෙන් වැලකුණා එයනො වචනය පිරිසුදු කරගණමින් නිවන් මග වැඩම කලා. සම්මාකම්මන්තේ. සතුන් මැරීමෙන් වැලකනාා සොරකමෙන් වැලකනාා කාම්ිච්චාචාරයෙන්, වැලකනාා වැලකෙමින් කය සංවර කරගෙන නිවන් මග වැඩම කලා. සම්මා ජීවයෙන්. අද හැමිදී පැවැත්මින් වෙෙන් වෙලා ධාරමිකව නිවන් මගද ියන්නු කලා කහකම් ලපනා ආදී නේමිත්තිකතා ආදී එක් විසි අනේශනයන්ගෙන්තොරව ගමන් කළා සම්මාවා යාම අකුසල් ප්‍රහාණයට වීරය කර නූපන් අකුසල් නූපදවීමට වීරය කළ උපන් කුසල් දියුණු කරන වීරය කළ නූපන්කුසල් උපද වන්නත් ඒ භාග්‍යතුන්හන්සේ වීරෙ කරමින් නිවන් මඟ වැඩම කළ සම්මා සතියෙන් සතර සති පට්ටානේ සිත පිහිටුවමින් සම්මා සමාධීෙන් ද්‍යාන වඩමින් සමාධී තහවුරු කරමින් නොවරදින මග ගමන් කලා යාා මරණ නැති සාන්තස සන්දර වනට බුදුරජාණන් වහන්සේ වැඩම කලා. අජර කියල කියන නිවනට මකද ජරාවට පත් වෙන්න අමර කියනව මරණයට පත් වෙන්න. ජාති දුක නැති නිවන දැන් නිවනට පත්වෙච්ච සාාවකේක් හරි භාග්‍යතුන් වහන්ේ හරි පසේව්දුනය වහසේලා හරි තමන් වහන්ස අවසාන මරණය ඒ සිද්ධ වෙන්නේ පිරිනිවන් පෑම කියලයි අපි හඳුන්වන්නේ. පිරිනිවන් පෑවට පස්සෙ දෙව්ලොෝ මනුලබොහෝ බඹලෝ කොහේවත්. විඥාය පවතින්නේ නෑ උපදදින්නන උපතක් නැති නිසා අජාති කියල කියනවා. ජාතියක් නැති නිවන ජරාවක් වයසටයායක්ක් නෑ එඉප දෙ නැති නිසා වයසට යන්නේ අජර. උපදදුන් නැති නිසා ලෙඩවෙන්න කයක් නෑ අව්‍යාදි මැරෙන්න කෙනෙන අමර අමරණීය සෝකයක් නෑ කයක් නෑ හිත් ජීවිතයක් අයි ලබෙන් නැති නිසා අශෝක අපරි දේව අඩන්න කෙනෙක් නෑ උපායාස් අනූපයාස කියනෝවෙහස කර බවක් නෑ. සතර මග පල නුවනින් මාර්ගඥානයෙන් නැසෝ කෙලෙසුන් නැවත නූපදුවමින් තමයි භග්‍යතුන් වහසනිවන් මග වැඩම කළේ. තු බුදුරජාණන් වහන්සේ ආනාපාන සමඳ සමාධියෙන් සමාධයට පත්වෙලා ඒම නාමරුවූ විදර්ශනාවට හැරිලා විපස්සනා ඥාන පිළිවලින් ගිහින් අවසානයේ සෝවාන් මාර්ගක්ෂණයේදී. සක්කාය දිට්ටිය මම මගේ මගේ ආත්මය කියන දෘෂ්ටිය සම්පූරණය නැති කලාා. ඒ නැතිකරපු සක්කා ඇදිටිය සෝතා පන්නාාරයන් වහන්සිේ නැවත් උපදින්නේ නෑ. මමඒ මගේ මගේ ආත්මයකල ග්‍රහණය කරන්න නැති බව. ඒ නිසා මම වෙනුවෙන් සතුන් මරන්නේ නැහැ සොරකම් කරන්න නැහැ පංචපාපයන් පාල් පංචානන්තරය කරමයන් නියත මිත්‍යාදෘෂ්ටි වැනි අපායගාමයකුසල් කරන්නේ නැහැ රාගදේශමෝහක් සිතුවිලි ඇතිවෙනවා මොකද තාම රාගදේශමෝතිය නිසා නමුත් මම මගේ මගේ ආත්මය කියන ග්‍රහණය මේ සෝතා පන ශ්‍රාවකයට නැහ අය ඇති වෙන්නෙම නැත. විචිගිච්චා බුදුරජාණන් වහන්ස ගැ ධරමය ගැන සැකයක් වහාසංගරත්නය ගැන සැකයක් සෝතා පන්න ශ්‍රාවකයායට නෑ. අතීතය ගැන සැකයක් නෑ අනාගත සසර ගැන සැකයක් නැ සීලයේ ආනිසංස ගැන සැකය නෑ පටි සවපාදය පිළිබඳ සැකයක් නෑ කියන. තුොර මේ විදී නිසක භාවයට පත්වනා වෙනවා සෝතාපන්න ශ්‍රාවකයා. ට සී ලබ්බත පරාමාස අජවුත ගෝවුත්ත සුනකවෘතාදී වෘත සමාධානයේ වැලකෙනවා. ඒ බුත සමාදන් වෙලා නිවන්දකින්න බැහැකෙන් අදහස මේ ශ්‍රාවකයන්ට ඇති වෙනවා සෝවා නුනාට පස්සෙන සෝතා පන ශ්‍රාවකය නැව උපදින්නේ ආත්මභාව හතයි. ආත්මභාව හත ඇතුළදදී අරිහත්වයට පත්වේ නොකොහොම දරිහත්වයට පත්වෙෙන්නේ සකදාගා වෙනට පස අනාගාම වෙන අනාගා වනාට පස්සේ හරිහත්තයට පත්වෙනවා සුද්ධවාස බඹතලේදම පිළිවලින්. මාර්ගඵලේ මාර්ග පලට පත්වෙනකොට හෙමයි සිත්ත වෙන්නේ. ඒක බීජි සමහරට සෝවාන්නලා මේ ජීවිතේදම රහත්වෙනවන්නම් ඒක බීජි කියන. කෝලංකෝලකෙන ආත්ම දෙක තුන හතර පහ හය කියන අතර තුරේද පිළිවලින් රහත්වෙනවට සත්තක්කත්තු පරම කියනවා ආත්ම හත්තකින් අරිහත්වයට පත්වෙනවා පරිම වශයෙන් ඊට වඩා අටවෙනි නතේ බවන් අට්ටමං ආදියන්ති අටවෙනි භවයක් ඇත්තෙම නැහැ. සකදාගාමි මාර්ගක්ෂණයේදී ප්‍රහාණය කරනව කාමරාග පටික තුනීභාවයට පත් කරනවා. සම්පූර්ණෙන් නෙවෙයි අඩක් ප්‍රාණය කළගෙන ප්‍රහාණය වෙච්ච කොටස නැව උපදින්නේ නැසේ නැවත නූප්‍රදය තත්වයට පත්ව කරමින් තමයි නිවන් මග ගමන් කළේ පිළිවෙි අනාගාමී මාර්ගක්ෂණයේදී කාමරග පටික සම්පූර්ණය ප්‍රහාණය වෙනවා. කාමරාකයන ඇලීම පටික ගැන ගැටීම වෙන කාමවස්තුන් කෙරේ ඇලීම ශ්‍රාවකයාට නැති වෙනවර අනාගාමී ආරයන් වහන්සේට ඒ ඇලීම නැති නිසා ගැටීම නැතිවෙලානො එක නැවත් උපදින්නේ එනම් යම් කිසි ශ්‍රාවකය මෙහෙද අනාගාමවෙලා මරණයට පත්වනොත් අවිහ අතප් සුදස්ස සුදස්ස අකනෙට්ටක කියන පංජ සුද්ධවාසයක ලෝකක තමයි හවෙන්නේ එහි පහළ වෙලා එහෙද අරිහත්තයෙන් අමානිවන ශක්ෂාත් කරගන්නවා. එසේ මේ බුද්ධ සාාසන වලද අනාගාම් වෙලා අරිහත්වයට පත්තවෙච්ච කෝටි ගනන් අසාක්‍ය ගනක් රහතන් වහන්සල තවමත් සුද්ධවාසය වැඩ සිටිනවා. ඒ බ්‍රක්්මරාජවරු බොහෝසයින් නිරෝස් සමාපත්තියෙන්මයි වැඩයින්නේ. ඒ බ්‍රක්්ම රාජවරුන්ට වෙන කිම කාරයක් නැහැ නුසේට ලකට පිහිට වෙන්න ද ඇති වන ධම දශාවක් දවලෝ කරන්න තිබුණොත් ඒ වෙලාවට වැඩම කරනවා හැරෙන් අනිත් සෑම විටම දරමේ තුළින් මේ කියන සමාපත්ති බලට සම්වධමින් වාසය කරන්නේ. අනතුරු අරිහත් මාර්ගෂනය, රූපරාග, අරූපරාග මාන උද්දච්ච, අවිච්චා කියන මේ සංයෝජන පහ සම්පූර්ණෙන් ප්‍රහාණය කරනවා. මේ ඔටිෙන උද්දම්බාගේ සංඥෝජන ගොඩක්ම ප්‍රාණය කරග නමාරුම යටින් කියපු සංයෝජන පහ සක්කාා ධීත්‍යතමය අමාරුමයි එකැන මුලිින් සෝතා පන්න වෙන්න අපහ සෝතා පණනාට පස්සේ නිවන් මකට වැටුණ වෙනෝ නිවන් මඟට වැටුණට පස්සේ ශ්‍රාවකයටට පහසුවක් නැෑැ ඉතුර මාර්ග පල තනිමම වුණත් දියුණු කරගන්නට පුළ අයිනි සපි කළ යුත්තේ සෝවාන් වෙන්න මුලින් උත්සාහ කරන්ඩ ඕනි විපස්සනාවවැඩන්්ඩ ඕනි සතිය පිහිටවා ගන්නට සති මනසිකාරය ඉන්නට ඕනි ඒ සතියෙන් සිහියයෙන් දවසගෙනවනකොට ඉරියව් පත්වනකොට ඇවිදින වෙලාවේ අවිදින්නසියේ වාඩි වෙලඉන්න සයේ හිටගෙන ඉන්නසියේ සතපෙන්න්නේ යන්නසිහ. දත්මදින්න සයේ නාන්සිහි ආ රණුබෝ කරන්නේ සහයේ. අඩුමතර මේ වැසිකිිලි කැසිකිිලිකෙ බවා කරන්නේ සම්පජානකාරීව නුවනින් දැනගෙන මොකක් දැනගන්න මෙතන තියෙනෙ නාම රූප දෙකක් සිතයි කය කෙටියෙන් කිවොත්. පංච උපාධනස්කන්දේ නාම රූපශයෙන් විවාහක් කරදදි යට වෙන් වෙනම පටව්‍යාපූතේජෝවායෝකයද ධාතුකොටස් හතරින් ස දුම්ලත් රූපේ රූපස්කන්දය. නාමයට වෙන් කරනවා වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥා නිස්කන්ද. වේදනා කැන විඳීම සංඥා කෙන හැඳීම සංකාර කැන චේතනා පහලවීම විඤ්ඥාන කියැන්නේ මනසිකාරයනත ැන ගැනීම. එසේම සූත්‍රපිටගේ තවත් අවස්ථාවක පහකට වෙන් කරනවා වේදනා සඥා පස්ස ඒතන නසිකාර කියලා ඉෂ්පර්ෂයත් මනසිකාරයඇත් කියල දෙකට ෙදන විඤ්ඥානය. ඒ කොහොම කරත් ඔය ක්‍රම දෙකින් මරගෙන බලන්න පුළුවන් නාම දරමය කියන ඇසට පෙන්නේ අත ටහුවන්නනෑ සිතට පමණත් දැනගන්න පුළුවන් කම ලැබෙන තත්ත්වය. විදර්ශනා බානාද මේ දෙක තෝරාගෙන කයදිහා බලනව සතීන් කය දිහා බලන්නකොට හොින් නඥා නිදවුණු වෙනකොට මේ කය තියෙන රූපකටස් රූප කලාප ශනෂන වශයෙන් බිඳිබිඳී ඇති වෙවී නැතිව යන හැටි පෙන යනවා දවතට තියොමු කල්ලා විඤ්ාය දිහ වලනට විඤඥාන ඇසේ ිදිිදිියන දකින ලබෙනවා. ඒවි දියට විදර්ශනා ඥාන පිළිවලින් යමින් සම්මසන ඥානය සම්මසනය කරලා උදේ අ්‍යේඥානයෙන් ඇතිීම නැතිීම දෙකළ බංගඥානයෙන් බඳීම දෙකළ භයිඥානය සංකාරගන බයෞපදවාගෙන ආදීනෝඥානයෙන් මේ සංස්කාරගන ආදිනෝ දෙකළ ඒ සංකාර පිළිබඳ කලකිරීම නිබ්බිධාඥානයෙන් ලැබීමෙන් මිදීම කැමැත් ඇතිකරගෙන සංස්කාරවලින් මිදීම සඳහා. රින් මෙදීම සඳහා උපායස්යලා සංස්කාරයන් ගැන උපේක්ෂාවට පත්වෙලා. එතනින් අනතුරුයි අනුලොම් ඥාන ගෝත්‍ර පූඥාණ වලින් පස්සෙමේ සෝවාන් මක්ගසන සකදා ගාමියාදි වශයෙන් මාර්ග පල බන්න තියෙන ඔය පිලිවලට නාය ක්‍රමයට. ති මේ ක්‍රමයට ශ්‍රාවකයෙක් දියුණු කරගන්න ඕෝනි. ඒ සඳහා සීලේ පුරමින් සමාධිය දියුණ කල්ලා විදර්ශනා භාවනට හැරුණට පස්සේ අපටත් පුළුවන් වෙනවා මේ කියන කෙලෙස් ආ ඇති නොවෙන විදිටම සමුච්චේත වශයෙන්ම ප්‍රහාණය කරන්න. තැන් භාවනා කරන ගොට සමහාවිට අපිට පේනවා පේහිතේ කෙලෙස් නෑ වගේ. ය රාගේ නෑ දේය නෑ මෝහේන එන එකක්ෂණයක නිවන් දැක්ක වෙන. එක ඇන්න එක සම්පූර නිවන නවශ්ෂණයක නිවන ෂනික නිවන. තොර ඒ තදංග නිවන කෙල කියනවා සම්පූර්ණ නිවනන්න වේ ඒ කෙලෙස් ඇතිනවනශනයේ තමන් නිවිලඉන්නවා කිය එක. බාවනා කරනයටත් දැකීම ඇති තමන් කිසිවක් නොදරනු ස්භාවී සංස්ධන ස්වභාවෙන් යම් කාලයක් වෙලාවක් පෑගණනක් වුනත් ඉන්න පුළුවන් ස්වභාවති නති ඒ වෙලාවට සුවයක් ඒක මොකද දුකක් නෑන කායික මානසික දුකක්නෑ පීඩාවක් නෑ. එසේ වීරකර යුතුී උත්සාහ කළ යුතුයි උත්සාහ කළො තබිට කවදදානමුත් මෙහිදි ැරවුණත් සුගතිය දෙව්ලොව ඉපදිලා හරි අවට සෝතා පන්නවය නවස්ථාව තිබෙන. ඇනිසයි අවබෝධීෙන්. ාරමි දරම පුරන්නට ඉන්ද්‍රිය දරම දියුණු කරන්නට බල දරම දියුණු කරන්න මාර්ග දියුණ විශේෂ ශ්‍රද්ධා ඇති කරගන්න ්‍රද්ධා ඉද්‍ර දුණ වෙන දේශනා අතම අබේ. අපි මේ දස්සල මෙ දිනවලරගෙන පිළිවෙලින් බුදදුගුණ දේශනා. එසේම සිහිය දියුණු වෙනවා මේ දරමේශ්්‍රවනය කරනකොට සමාධිය දියුණු වෙනවා. මැනවින් සිහිනුවනි යුතු එකඟ සිතින් යුතු හලබර නැතුව දරම යාහනකොට භාවනා වඩනකොට සමාධී වැඩෙනවා. ීර්ර ඇති වෙන භාග්‍යතුන්හසේ මේ විදිර නිවන්නවා මග දියුණුලාන අපිත් දියුණු කර්ඩෝනේ. අනිකුත් ්‍රහතන් වහසේ නිවන් ම දියුණු කරන අපිත් දියුණු කර්ඩවනේ මේ දේශනාහනකුට අපිට උත්තේජනයල්ලැබෙනවා දර්මශ්‍රවනය කිරීම වීර්ය ඉන්ද්‍රියත් දියුණු වෙනවා. ගැමරු ධරමකාර නහදදි ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු වෙනවා. ඇති මේ නිසා මේ ඉන්්‍රිය දරම දියුණු කර ගැනීම අවශ්‍ය වෙනවා. අපිට කවදානමුත් මේ ධරම අවබෝධ කරගන්නට. ඒ සඳහා භාග්‍යතුන් වහන්සේට අනුසාසනා කලා. බදුජාණන්හසතරන් අපි අනුම්පාල ව ශස්තෘුන් නාසග මේ ලෝකය ඇත්ති නෑ. බුදුරජණන් අස දේශනා කළේ මහණෙන මේ සසර ගමනම දුකක්. මේ දුකින්ම දෙන්න බුස්සාහ කරන්න මේ භවය වරණනා කරන්න තරන් දෙයක් නෑ. අවට දිව්‍යලෝකයේ යන්න පුළුවන් කුසල් කරම් පිින්කරාම් ඒ ගීලහි සැපල බන්න පුළුව. ධයන ලැබුණනම් බ්‍රක්මලෝකෝට යනවා ඒ බ්‍රහ්ම ෝකෝල ඒකාලේ කල්ප ගානක් සුවයෙන්ගින්න. ඒනමුත් කවදහරි සසර ගමන දහස වෙලා නැවත පහලට ඇදගෙන වැටන වෙනවා. නිරයට යන අවස්ථාතියන ප්‍රේතලෝකට යන්න වෙනවා. තිරිසන් ලෝකට යන්න වෙනවා. අපේ මවපියු අපේ ඥාති අපේ දරූ සසර ගමනේ කී දෙනෙක් ප්‍රේතලෝක ඇද. තිරිසන් සත්තු වෙලා ඇද. නිරේ ඇල්ද. අපිටත් කව දක්ොයි විදිහටේතැන්වොට අන්නවේද අපි දන්නේෙ නෑ. බුදුරජණන් වහන්සේ කෝමිර ලක්්ෙන ලැකවරක මතක් කළේ ස්වාමින් වහන්සලට. මේ කුම් රලේක්විති රජනවවෙච්චම කුම් ෙක් නෑ. ඒකයන්නේ මේ බවේ සැපනොවිද පුකිසිමත්යෙක් නෑ දැන්දුකට පත් වෙල සත් වෙලා හටියට අතීතයේ මහනු බව සම්පාන්න සක්විති රජවෙලා හිටපුයි. සක්විති රජකෙන එක් කියන්නේ පිනක විපාකයක් ධානාදී පින්කම් බලයේ තම සක්විති රාජ්‍ය ලැබෙන්නේ. ඒ සක්වි චක්‍රවර්තිරත්නය පහල වෙනවා. ඒ චක්‍රරාත්නය වලේ හ සිං ගවන් කරන්න පුළුව සිව මහාහදිවයින්න විශේෂයෙන් දමදිව නිවාසය කරන්න උතුරුකුරු දෙවෙනට යනෝ අපර ගෝයාටන පූර වේදහට යන්න පුළුව. ඒ ගියාට පන්සේ රට වැසිෝ මේ රජතුමා ළඟට ඇවිල්ල ප්‍රකාශක නොබතුමාතා අප රජතුමා අපි ඔබතුමාගේ යටත් වැසියෝ කියලා යුද්ධවලින් තොරව දඩු ආවිධවලින් තොරව දැහැමෙන් ලෝකේම යටත් කරගෙන. පංචසීලේ රකින්න අනුසාසනාවෙන් ෝග අනුවාසනා කරනවා මේ සක්විති රජතුමා. පුතුන් දහසක් අසූහාර දහස්සක් මාලිග සෑමදේ මසුහාර දහස බැගෙන් විඳිමින් සුවසේ ගතකරන කෙනෙත් තමයි සක්විති රජතුමා කියන්. එතුමාගේ බිස්සෝ වැඩිය සුදදුත් නෑ වැඩිය කලුත්නෑ වැඩිය උසත් නෑ වැඩිය මිටිත් නෑ වැඩිය කෙට්ටුත්න්නේනෑ වැඩිය හතත්නෑ. සීතල සමයේ මේ බිසවගේ කය උණුසුම් වෙනවා. උස්්නසමයේ කය සීතල වෙනවා කියනදේ පමණක් කරනවා පිළිපදිනු. මේක සාමාන්‍ය සැපය මේ සැපය පුංචි ගලක් කියල යුතුත් දෙවියන්ගේ දි්‍ය ලෝක සැපය හිමාල පරවතය තරම් විශාල වෙනවා කියල භාග්‍යතුන් වහන්සේ එක දේශයකින් බාල පණඩිද සූත්‍රයේ දී දිව්‍ය ලෝක සැපේ පින්කම් කිරීම වටිනාකම් ගැන දේශනා කළා. ත පින්කම් කිරීම වටිනාක මානුභාාවේකයි ඒ තුළින් ලැබෙන සැප් මේ වගේ නමුත් ඒ සැපත් අවසන් වෙන ප්‍රතජ්‍යනව සසර ගමනි ගන් කළොස් අඩමතරන සෝත පන්ුින් නැත්ත නැවත නිරේට තිරිසන් ලෝකට ප්‍රේත ලෝකෙට වැටීමේ අවධානවක් තියනොක මනුස්සේට දේවරුව පිහිපාරව තුන් සීයක් අනිනෝ. දවල් පිහිපාරවා සියයක්කනෝ හවසත් පිහිපාරවා සියයක්කන පිපාරව තුන් සයක් ඇනුම් කනු. ඒ පිහිපාරව තුන් සියයක් ඇනුම් කනෙක දුකක්ද. තුන් සීයක් එසේ වෙතත් එක පිහිපාරක් ැනුනත් කොයි තරන් දුකද කියලා පිහිපාරක් කාප් කෙනෙක් දන්න. එනම් පීපාර තුන් සී කොච්චර ේදනාවක් ඇදද. ඒ දුක පුංචි ගල්කෙටයක් කියෙ හිවත්. නිරේ යන වේදනාව හිමාලේට වඩ විශාලයි කිය ාග්‍යතුන්හසේදීඋපමා කලාමක දුපමවාකින් ඇරෙන්න්න මේ ගැන කියාදන්න ක්‍රමයක් නැතිනි සයිති බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා විලාසේ ආශ්චර්ය අත්භූතයි එනිසා බුදුරජයණන් වහසේ අපට දුක පිළිබඳ කියා දුන්නා. ඒවගේ සසර ගමනේ දිග ගමනයන ගමන් කරන වෙලාවේ. අපට මවනොවෙච්ච පියානවෙච්ච, දුවපුතානොවෙච්ච කෙනෙක් නැති තරම් එසේම ර ගමනේ ඔබේ ගෙලිින් ගලාගිහි පුලේ සාගරය ජලයට වැඩී තිරිසංගත සතුන් වෙලා මරණයට පත්වෙලා මව්පියන් වෙනු ඇඩෝ කඳුලු සාගර ජලයට වඩා වැඩී කෙල බුදුරජාණන්ආසිේ දේශනා කළ එහෙමනම් නැවත නැවත යන්න තියෙන්න්නේෙත් එහෙම සසර ගමනක සයේ සසර ගමන බොම සතුටින් හිතහදාගෙන ප්‍රීතියෙන් යන්න පුළුවන් ගමනක් නොවෙන බව අපි පිළිගන්නට ඕන සීකරන්නට ඕනේ තතාගත බදුරජාණන් වහන්සේ ගනුසාසනාවනේ මේ සසර ගමනින් සසර දුකින් එතර වෙන්නට භාග්‍යවතුන් වහසේ දහම් දෙසවා. ය සැහෑඇති ශ්‍රාවකයෝ, ප්‍රඥාවන්ද ශ්‍රාවකයෝ හිසගිනි ගත්තෙකු එගිනි නිවනසේ කුසලට මදකුත් පමාණ වනසේ. මෙ දුකින් මිදීමේ මාර්රග පුළුවන්තරන් කුසල් කරන්න. පුංඥපාප පහිනස් නැත්ති ජාගරතෝ බයන් කියල දේශනාවක් මට ශ්‍රවණය කරන්න ලැබුණ එහහිදී විස්තර වෙන්නේ විශේෂයෙන්. රහතන් වහන්සට පින් පවු ඇස්වෙන නෑ කියනෙක් ම තමන් වහන්සේ ඒ රහත්වන මාර්ගක්ෂණයේදි කරම ශය කළා. ඒයි අරතවත් කරන්න නැහැ අතීත කරම ෂයකරයි කියලා අතීත රැස් කරපු කරම විපාක ජීවත්්‍ය නවසාන මුෝදදක්වා බුදුරජාණන් වහන්සේල් ලැබුණ. මුගලංසා වෙන් හසසිීම දරුණ කුසල්ලපා ලැබුණ ඒව ලැබෙන. භාගවතුන්ස ලුසල්ලිපා ොහක් ලැබන, කුසල්ලිාක ප්‍රමාණ ලැබන. නම් පින් ගුසල් ලිපාක කුසල්ලිපාක දෙකම ලැබෙන රහත් වනත් හැබයි තන්දිවවෙන්නේ නැවත රැස් කරන්නේ නෑ පින් රැස්වෙෙ නෑ කොමත් පවුරැස්වෙෙ නෑ. පින්ගලටන ධර්ම දේශනා කිරීම දී දන්දීීමමාදිය දිරැස්වවෙන්නේ ක්‍රියාසිත්. නිසාක ක්‍රියාවක් විතරයි. එනි සන්න ඇවත බවගමන සකස්වෙන්නේ නෑ එහ නිසා කරම සකස් නොවෙන අර්තයෙන්නයි කියන්නේ ඒගනිසා යම් කෙනෙක් යුතුව තන් පම් පව නැති නිසා රහත් වනයි කියවන පින් පව් නැති කිරීමට රහත්වල අපි හෙනම් පින් නොකර හිටියොත් හරි නේද. පව් ගොමත් කරන්න නොද නෑ පෞ්ක ලොත්කෝම සසරදික් වෙනවා. අපයට නමුත් පිනුත් නොකරේටියොත් කරම ගවේගෙන දහසක් යම් දේශනාවකද අපටහන ලැබුණ සෑයම ශ්‍රස්ශ්‍රවණය කන ශ්‍රාවක පිරිස් නිරදි කරග යුතුයි. කුසල් නොකර ඉඳීමෙන් නිවන් දකින්න බෑ එක වැරදි අදහසක් භාගතුන් වන්සේ ඒ දම්ම පදපාලියම බොහෝ තැංගල දේශනා කළ තියෙනවා ඒවන් චාතයන මච්චේන කත්ත බංකුසලම් බහු. උපන් මිනිසා විසින් බොහෝ පින් කළ යුතුයි. මාපුං්්‍ය බායි මහානනිි පිනට බයවෙන්න එපා සුකස් සේතන් අධි වචන යදිදං පුං්ඥං. සැපේට කෙන තවත් සමාන වචන ඇත්තම පින සැප ලබන්න කැමතිනං සැප ලබ අපි කවරුත් කැමති, මොනසැපද කායික මානසික සැප. මානුෂය සැප, දීව්‍ය සැප බ්‍රක්්මස්ුව. මෙ සියල්ලම ලබා දෙනකම මවපිය එකම ඥාතිාවන්නේ කරම බන්දූම් කරමයමයි. කරමය කියන ඥාතියා එනම් කුසල කරමයම බහුලව රැස් කළ යුතුයි. වැඩි වැඩියෙන් දන්දී යුතුයි. වැඩි වැඩියෙන් සිිල් සමාදාාවමියුතු සිලු රැකයුතුයි භාවනාධරමම් වැඩියයුතු විපස්සනා කළ යුතුයි. ඒ සෑම කුස ලේකම අපි. ප්‍රර්ථනා කරනවා ඉදම් මේ පුං්ඥකම්මං, ආසවක්කය අවහන් නෝතු සබ්බ දුක්කා පමං්චතු. මට මේ පින නිවන් පිණිසම වේවා. ආශ්‍රව ශ්‍රයකිරීම පිණිසම වේවා, කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාස, වවිද්‍යාශ්‍රව, ප්‍රාණයේ ලබන නිවන පිණිස අපි මේ කරම සකස් කරන තන් පින්කරන්න. කරම සකස්වීමෙන් දුකහැදෙනවා තමයි. හැබැයි ඒෙමයි කියලා පින්ග කරට යොත්. ල් නොරහිට යොතු වෙන්නේ අරා කුසල්කරම ප්‍රකට වෙලා කුසල් කරම ගෙවිල ගිහිල්ලා නිවන්දකීම කෙසේ වෙතත් අපායට න නම් ඔබට අවස්ථාව ලැබේ. ඉසයිඒ අදහසින් තොර වෙන්නට කුසල් රැස් කරන්න පිනට බයවෙන්නෙපා සමහර මසරුවය නම් පිනට බයයි දෙන්න වෙයි කල බයයි. ආදාාරයකුතු කරනගෙන දැක්කම් බයයි ස්වාමන්හස කෙනෙක්ෙ නොදක්කම් බයි ඇයි. මන්ගේ දනයෙන් කොටසක් දෙන්න වෙයි කියන බයතියනති එඒනි සුරු මලතියෙනයි කොමක් බැයි නමුත් ශ්‍රාවකෝ අවබෝධය ඉන්න අයි බයිවෙන්නේපා. යමක් දුන්නනං එදීපුදේ තමන් වෙනුවෙන් කර ගතු දෙයක්. ගිනිගන්න ගෙදරකින් එරියට දාපු දෙයක් වගේ මේ දානය කියන්නේ තමන් වෙනුවෙන් ආරක්‍ෂාකර ගතු දෙයක් වෙනවා. එනම් පින නිතරම අපිට පිහිට වෙනවා. පිළි සරණ වෙනවා. අප පසු පසේ මින් සෙවනැල්ල වගේ අපට සැප සැනැසිලි ජීවිත ලබා දෙනවා. සුකාපටිපදා කිප්පා බිඤ්ඥාකින ක්‍රමයට සුව පැතිපදාවෙන් සුවසේමනිවන්දකි න්නත් මේ කුසලේ හේතු වෙනවා කියලාපී විශ්වාස කරන්නට ඕන එනම් පිනේ වටිනාකම් දැනගන්නට රහතන්නාසල විසින් සසර එකරපු කුසල් කරම එහි විපාක අපධන පාලි අපදාන අට්ටකතාව විස්තරඇතුව සඳහංගනව සිංහලෙන් ඒව බලලා සතුටුවෙන්නට තරගාත අට්කතාවත් සඳන් වෙනවා භාග්‍යවතුන් වහන්සේ අතීත ජීවිත පිළිබඳ ජාතකට්ටකතාවල සඳහන් වෙනවා ඒ දේශනා දකිමින් කියවමින් තවතවත් අවබෝධජානය තේරු තමන්ට අවබෝධයක් ඇති කරගන්න පුළුවන් මේ පින් කිරීමෙන් කොහම ද පිනිවනට පත්වෙන්නේ කොමද පින්ක ලනිවන්දකිින් ඒ පුුණ්‍යාන භාාවෙන් අයටට කල්්‍යයාා මිත්‍රැසුර ලබෙන. ුදු පසේ බුදු මහරහතන් වස ලැසුරු කරන්න ලැබෙනවා. සුවසේ ආහාරපාන ඉඳම් මිටුම් ලැබෙනවා. මාලිගාවැනි ගෙවල් ලැබෙනවා. ඒවා ඉඳගෙන සුවසේම දුකක් නැතුව නැවත දන් දෙන්න ලැබෙන නැවත පා භාවනා කරගන්න පහසුවෙරණ සැලසෙනවා. දැ හොඳින් දානාදී පින්කරපු කෙනෙ පැවිදිවුණොත්. ඒස්වාම ඉන් අහස ළඟටම චීවර පින්්ඩපාද සේනාසන ගිලම්පස ලැබෙනෝ. භාවනාවක් පටන්ගත්ව සුවසේ සසාමාධී වැඩිනෝ. විපස්සනාට ඇරනොත් විපස්සනා ඥාන වැඩිනෝ. සෝවානාදී මාර්ක පල උපදව ගන්නත් එයම හේතුවක් වෙන. එනිසාම ධානය නිවනට හේතු වෙනවා මේ දානය නිවන පිණසවවා කලාි පාර්ථනා කළ දාන පාරමිතාවක් වෙනවා. පන්සිල්ලකලට සිල්ලකල දසසිල්ල කළ සාමාමනයට සිල්ල එකකල උපසාපදසිල්ල කළ මාගේමී සීලය නිවන් පිණිසවේවා කියලා ප්‍රාර්ථනා කළම ය සීල පාරමිතාව වෙනවා. කාමයන් අත්හැරල මේ මාගේ කාමයන් නැත්තැරීම නෙක්කම් මේ නිවන පිණිසවවාගලා අධිෂ්ඨාන කලාේ නෙක්කම්ම පාරමිතාවක් වෙනවා. දන්දින වෙලාවෙ ව සීම දුණ කරන්න වෙන මැසි මදුරුපීට අව්වස්සුලන් තවත් අඇයගෙන ින් දා පහහා සිවසන්න වෙනවා එතකොට ධානය තුළම ශාන්තිපාරමිතාව පිරෙනවා විරිය පාරමිතාව පිරෙනවා වීරය කරන්නඕන දන් දෙන්න සිරුලකින්න වනහන්න බණ කියන්න මෙහැම දේටම වීරය කරන්න වෙනවා ඒ විරිය පාරමිතාව සත්‍ය පාරමිතා අපි යම් දෙයක් දෙනවා කියල පොරොන්දුනානගේ ඉටු කිරීම එක අතකින් දානෙදී එක පිරෙනවා දාන දෙනව කලා පොරොන්දුනා සත්ත්‍ය ඊටු කලා දාල්ලන් වෙනකොට දුරකතන විසන්දිි කරගන්න වන අතාන කරෙන්වඕන ඒ සත්‍යය ඉටු කලා වෙන්නේ නෑ න දෙන්න කැමතිෙ නමසරු මරණැතිකෙන පොරොන්ද ඉටු කරනවා සත්‍ය පාරමිතා. අධිෂ්ඨාන පාරමිතා. මම මේ සාමින්නාසලට මෙවැනි ධානයක් දෙනවා කියලා කොටියක් හදනවා කියලා පූච කරනවා කියලා අධිෂ්ඨාන කලානම් ඒ නොබිද් අදිිෂ්ඨානය ඉටු කරගත්තන අදිෂ්ාන පාරමිත. ම පයක් පෑ දෙකක් බනහනවාක අධිෂ්ඨාන කලානම්. ඒ අනුවම දරම ඇහුවනම්. අධිෂ්ටාන පාරමිතා පිරුව වෙනවා. මං පයක් භාවනා කර නොනසෙල් වක අධිෂ්ඨාන කරලා. වි දෙර භාවනා කලා නං අධිෂ්ඨාන පාරමිතා පිරුව වෙනවා මෙත්තා පාරමිතාාව මෛත්‍රී සිතින් යුතුව මෙදා නාධි පින්කම් කරදදි මෛත්‍රී පාරමිතාාව පිරෙනවා සැපදුක් දෙකේ අම්පානවී උපේක්ෂාව කට යුත්තු කල තුපේක්ෂා පාරමිතා පිර නිතර පාරමී දරම පිරීමෙන් නිවනට පත්වෙන්න පුළුවන්. එතන්දි බෝධිපාශික ධරම තිස් සත වැඩෙනවා. මේ බෝධි පාශික ධදර්මති සත චන්ද චිත්ත විරිය විමංසා චන්දය කියනව කුසල් කිරීමේ කැමැත්ත නිවන්දැකීමේ කැමැත්ත චිත්තය කියවන නිවන්දැකීමේ හිත කුසල් කිරීම බලවත් හිත වුවමනාව විරිය කෙකෙන ඇතිවු උමනාව කැමැත්තා අනුවම වීරය කරන උත්සා කරන කුසල් කරන්නට දන් දෙන්නට සිර ලකින්නට විමංසා නුවනින් විමසනවා විමසල සලකාබල්ල සදුසුදේ සුදුසු තැන්නේ සුදුතු අවස්ථාවේ දන් දෙනවා එසීලෙ රැකීම නුවනින් කරනවා භාවනාවය දෙෙනකට නුවන වැඩෙනවා විමන්සා ඒ සතර එරදිපාද සතර සති පට්ටාන් කායානු පස්සන වේදනානු පස්සන චිත්තානු පස්සන දම්මානු පස්සනා කමටහන් විසිේකකින් පැති මණ්ඩිත මේ සතර සති පට්ානේ මහාසති පට්ඨාන සූත්‍ර, භාගතුන්නස් විස්තර දේශනා කරල තියෙනවා. කයනු පස්සනාව කියන්නේ කයට සම්බන්ධ වූ කොටස්. කය සම්බන්ධ භාවනාවක සීය පිහිටවීමයි ආනාපාන සතිය, කායගතා සතිය දෙතිස්කුණපය පිළිබඳ මනසිකාරය, නවසීවතික, මලසිරුටක ආකාර නමේ පිළිබඳ මනසිකාරය. පිළිබඳ මනසිකායේ ධාතු දහතරිස් දෙකක් පිළිබඳ විස්ත කරනවා ඒ ධාතු පිළිබඳ පට ව්‍යාපෝතේ චෝවාය විස්තර වශයෙන් කෙස්ලොම් නියදත් වශයෙන් වෙන වෙන මරගෙන අනිත්‍යාදී ධර්මතා වශයෙන් අනිත්‍ය දුක් කනාත්ම වශයෙන් මනසිකාර කරන්නට පුළුවන්.ට ඉරියව් වශයෙන් ඉරයාාපත භාවනා වඩන්න පුළුව. ඇවිදිනකොට සිහියෙන් ඇවිදිෙන කොම සියෙන් ඇවිදින්නේ දමන් දන්නව දැන ගන්නවා ඇවිදින්නේ එහිත මුල්ලෙලා හිත මුල්ලා පහල වුනාාචේතනාවක් ඇවිදිින් ඒ නිසා වායෝධාතුවක් ඉස්නායවරා පහළ වෙනවා. ඒ වායෝධාතුවය බලයෙන් ඇවිදි නෝ. තොට මේ සිහිතනාමයයි වායෝධාතුවත් කයත් රූපයයි. වාඩි වෙන්න හිතනෝ. හිතනාමයක්වායෝධාතුව පහලන වාඩි කරවනවා. ඒ වායෝධාතුවත් කය වාඩිවීමත් රූපයක්. ඒ වගේ හිට ගන්න හිතනවා හිටගන්න හිතන හිතනාමයයිවායෝධාතුව හර කයි හිටව්වා ඒ රූපයයි. සැ පෙන්නේ දෙනවා හි හිත නාමයයි වායෝධාතුෙන් තම ඇල කරන්නේ ඒ වායෝධාතුව සහ අයරූපය. එනම් මේ කියන රූපය. නාමය දෙකින් තමයි මේ දේ වෙන්නේ. මම කරනවා සත්වයක් කරනවා පුද්ගලය කැවිදිනවා හිටගන්නවා වාඩි වෙනවා සැතපෙනවානෙ වෙයි මේ ධාතු කොටස්්ටිකක්. නාමරූප දෙකක් ඉස්කන්ද පහක පැවැත්මක් මෙතන මමය. මගේ කියලා ග්‍රහණය කරන දෙයක් නෑ. නකට සම්පජඥ්‍ය භාවනාවවිද ඉටත් වඩක් කුඩා අනකුඩා එරියව්ලද භාග්‍යතුන්න්නහස සිහිය පිහිටවන ැටි නුවනින් විමසනැහැටි විස්තරලා තියනවා ඇවිදිනකොට ඉදිරියට යද්ද ආපොස්ස වෙද්දි සිහියෙන් දකින්න කියනවා. වටපිට බලද්දි ඉදිරිය බලද්දි සිහියෙන් දකින්න කියනවා. අතාකරද්දි නහඩ වෙද්දි සිහියෙන් දකින්න කියනවා. සැතපෙද්දි නින් දෙ යනතුරු සිහියෙන් මනසිකාරෙන් ඉන්න කියනවා. මේ විදියට භාග්‍යතුන් වහන්සේ වැසිකිිලි කැසිකිලිකිස අවසංකොට ඇති සෑම ක්‍රියාවක්ම යම් කිසි ක්‍රියාවක බේදෙනවනා ඒ හෑමදේම දැනගෙන දැකගෙන සිහියෙන්. කරන වැඩේට සිහහි යොමු කරගෙන කරන්න. ආහාර ගන්න කළ එතමු මේ ආහාර ගන්න කෙනා රටේම දේවල් ලෝකෙම විස්තර කල්පනා කර ආහාර ගත්තුොත්. ොක් අඩ වෙන රපවාන ඉස්තර වාඩිවෙලාල කැතිම කතාවක් බලාගෙන තමයි මේහාර ගන්නේ එතකොට කතාාව ටිකක් බලනො කටාරිවා කටඇල්ල ස්ලෝමෝෂන් කටතියෙනවා අතේයන ටික් නතර වෙලා තියෙන එට පස්සේ කතාබලනො අයනෝ වස්සේ මේ ආහාර පින මමුකේ ඇතුල් කරනවා අයි කටපියයෙනකොට අයි කතාවයන එක බලනො හිමීට අයිමත් හපන්න ගන්නවා අරකත් බල නො දැ වෙන්න මකක්ද ක්‍රියාවන් තුන එක පාර කරන්නේනවා ආහා රණන එක ක්‍රියාවක් එළඟට සබ්දයහානව රූපවාහිනීෙන් ගැන සබ්දයාහන්නේ සෝත විඤ්ඥානය හර සෝතත්වාරයෙන්ගෙන එක 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 ක්‍රියාවක් ඇස් දෙක දල්වලා රූප දිහාබලනවා එක තව ක්‍රියාවක්. දැන් මේ සිතේ චිත්්‍යක්ෂණ ඉතා වේගේෙන් පහල වෙන තපරට කෝටිවාරයයක් කෝටි ක්ෂවාරයක් පහල වෙනකි නිසා අපට තේරෙන්න්නේ මේ කහැමදේ එක වෙලාවෙ. කර නොනමුත් වනතුනක දමයි එයා රූපය දැකකෂණයක ශබ්දය හැුුණෙක් තවශනයක ආහාරනුබව කලේ ඇනුවේ තවශනයක. අනලා ආහාරග පිට ගේන්න ඕන මොකේයට යමුකරන්න ඊට පස්සේ දත්වලින් හපන්නට ඕන දිවෙන් පෙරල්න්නට ඕනේ ඊට පස් තැගුරට යන්නේ. රසදිවහරා යන වෙලා තමයි රස දැනෙන සුළ වෙලාවාක් තැමි එක මනස්සි කාර කරන්නේ කොහොමද එහෙම වැඩ ගොඩක් පටලගන්න ඇැතුව ආහාරගන්න විවේකව නිදහසේ. ත අනනවසිහි අන බව දැනගෙන එක හිමින්න් අන්න ක එකෙනෙනවේ දැන් ගෙනන්න. දැනගෙන අත උ ඊයට රන්ගෙනවා බත් පිට ගෙනල්ලා දැනගෙන කටාරිනවා. මොකේට බත් පින් ඇතුළු කරන දැනගෙන. කටපියාගෙන දත්වොලින් හපනවා දැනගෙන අපි ටස්පයාගෙන බලන්න පුළන් බත් හැෙනකට ආහාර ැෙනකොට අපටිට පේෙනවා හරි සතුටත් දෙන නොම ආහාර හැපෙන හැටි දැක්කා කියලා. ඉළඟට මේ රස විදින්න පුළුවන්. පානක රද්දිි ආහාර ගනිද්දිත් මෙසීය පිට වන්නේ කැන්නේ එකයි. සවිදින්නේෙ කොත ෙද රසදි විහරහා යනකොට නම දෙදක රස තිත්ත ඇැබුල් ඕනම දෙයක් දෙනෙනවා. තැම්ම ක්ෂණයක් රසවින්දා. ආහාර හරියට මනුභව කලා වෙන්නේ රසවිඳ වෙන්නේ මෙ සිහියෙන් සතියෙන් ආහාර ගැනීමෙන්. හට පානය කරන්න දෙයක් වුණත්. ද උනුවතුර ටිකක් හරි තේටික් හරි පානය කරනවා. සිහියනතුයා පානය කරන්න යොත් උනුවෙන්ම තියෙන එකක් පානය කරන්නගලා දිව තොල පුච්චගන්න වෙනවා. එය සිහිය ඇතු බල නොම පානය කරන්නු සුදුසුද. සුදුසුමටමේ තියෙනවද එනම් පානය කරන්න පුළුවන් රශ්නය මද ප්‍රමාණයින් තියෙන ය අතින් එකෝ පැරගනෙනවාසිහි තොල්වුවයට ලං කරලා තබලා ඇල කරලා කොටසක් පානයක නොක්කොම නෙවෙේ. ඒ පානය කිරීමේදී දැනගෙන පානය කරනවා රස දිහර අදධියක පැණි රසක් තියෙන නම් ඒක දැනනවා කාට රසත් තියෙන එක දැනනවා දැනගත්තා වෙනවා මේ දැන දැක කරන්න කියන්නේ එකයි. සම්පජජ භාවනාවත් තියෙන සාර්්‍යක සම්පජන්්‍ය සප්පාය සම්පජන්ය ගෝස්චර සම්පජ්‍යය අසම්මෝහ සම්පජ්‍ය. ඇැම් හැමයි රියව්වකටම ආහාරගන්න එක පානය කරන එක රසවිදින එක කතාකරනක තුෂ්නිම්භූතවන්න එක ගමනක් යැනෙ එක ඉදිරිට යන එක ආපස්සුවෙන එක හැරල බලන එක රූපයක් බලන එක සබ්දයක් අහනක හැමදී සම්පජය අපි ගම ගමනක් යනෝ. දැම් මේ ගමන ඒයා යන්නේ චෛත්‍ය වන්දනාවක ඔ පිරුවන ලෙසෑවන්දින්න යනුවයි කියලා දැම් මේ භාවනාව දන්න කෙන කල්පනා කරන මගේ මේ ගමන සාර්ථකද ඔව සාර්ථකැයි කුසල් ලෙස්සෙනවා සසර දුකින් එතර වෙන හේතුවක් වෙන පාරමිතා පිරෙනවා. ඒ මගේ ගමන සප්පායයිද මං යනගමනින් මගේ සිල්පද කෙඩෙනවද තවගෙනෙට්ට කරදරයක් වෙනත් එහෙමත් නෑ. එන සප්පායයි. ඒ අනගමන පියවරක් පාසා ඉදිරියට යනකොට බුදුගුණ වඩමින් යනවනං ඒක ගෝචරයි. යම්ගේ සමතකමට හනක් ගෙන යනවට කෙනවා ගෝචර සම්පජ්‍යය. අසම් මොහෙකන මේ ගමනයන් නැවි දින්නේ සත්වේ පුද්ගල එනෙ වෙයි නාම රූප දෙක ක්ෂණ යක්ක්ෂණයක් පාසා වෙනස්ව බිඳ බිඳී යන නවත නැවත උප දෙන්න බිඳන නාමරූප දෙක අන්න චතු සම්පජනය යුක්ත වන සම්පජන හතරම යදන සාත්්‍යක සම්පජයයේ සාර්ථකත කළ බැලුව. සපපාය සම්පජනයෙන් කැපද කෙළ බැලුවවා. ගෝචර සම්පජන්යයේ සමතකමටහනක් ගෙන ඒ ක්‍රියාව යෙදුනම්. අසම් ෝහයේ නාමරූප සංඥාවෙන් සත්ව පුද්ගල සංඥාව දුරු කරලා ඒ භාවනාවේ යෙදුන වෙනෝ. අපේතුම කෙනෙක් යනවා සුරාපානය කරන්න තැබෑරුමකට. එය යන්න කලින් කල්පනාගන්න මංයන්නේ තැබෑරුමට මේ ගමනින් මට කුසල ලැස්සෙනවාද නිවන් මග සුගතිමගද යන්න පුළුවන්ද බලන්නකොට නෑ අසාර්ථකයි. එන එතනතිම තීරණය කරනම් මේ ගමන සුදුසුනෑ මේ ගමන ගෙත් මං වැනි නිව ම දියුණු කන කෙනෙක් නිවන් ගට බාධාවක් වෙන සිහිවිකල් වෙනවා. සප්පායද පංජසීලයෙන් බැලුවම සුරාමේරය පානය පිළිබඳ වර මනීසික පදයක් වශයෙන් තියනවා මදයට ප්‍රමාදරේ තුවන ද ග්ඩ තකට මගේ සීලෙබිනවා. එක සප්පායි කැප්ප නෑ එ ඒ දෙකින්ම එතින් මවසාන එතනින් එහාට අකුසල් සමාපත්ති වලට සම්වධන්න බැර නිසා එතනින් හාට විමසන්ඩ බෑමකද ඒ ගමන යන්න නෑ ඇතකොට හරියටම ශ්‍රාවක සීයෙන් ඉටියොත් වැරදි ගමන ක කියන්න බෑමකද දන්නම මේක කක්සල් ඇසනවා ගේ ස ය ඉතනකට ඇතතු පිය රලට න්න වෙන්න එන හමදිස්සේ හොඳ ගනක්්‍ය ඇති සක්මංකරත්ති භාවනාවක්කට ද සක් මම් බාව නද හිටගින්නවා. හිටගනින්නකොට දන්නවා මමදැ මෙතන හිටගනින්නවා වෙන කොහෙවත් නෙවෙයි. ඉන්න වර්තමාන මෙතන හිටගනින්න කවුද මේ සරීරේ. සරීරේ ඉන්න සරීරේ තනියෙන් ඉන්න ද නෑ හිතත් එක්කයි ස හිටගනි ඉන්නේ. මොද හිත නැතුව තනින් සරීරේ විතරත් තියෙන්නේ. නාම රප දෙකමතිය නනි නැත්තා එකක් වැටන. මනැත රූපයවටන රූපය නැත නමටනවා එනම් නාමරූප දෙකක් තමයි හිටගෙන ඉන්නේ. මුලින් සරව හිතනවා මෙතන ම හිටන වගගේ තුවත් මක් මුූලික නමුත්තික කල්යනකට තේ නොමතන සත්‍යේ පුද්ගලෙන්නවේ නාමරූප දෙකක් තමයි නත සරීරයඇත්තම හිටගනන්න ත මුල් කරගෙන හිතේ හයි එන්න හිත නැති වුණ චුත වුණ හිටගනින්න කෙනෙක් චුත වෙන මේ හදව තසර කරගෙන තියෙන වි්ඥානය බැහැර වෙන බැර වෙන ගොට මොකද වෙන්නේ අර වායෝධාතුවයි බලය නැති වෙනවා. දැන් අන දෙන්න කෙනෙක් නෑ අයිතිකාරය යන්න ගිය මේවන්න යන්න ගිය හරි රූකඩයක් නටවන කෙනවාගේ. එනූලින් අදෑඇද නටවන්න කෙනෙක් ඉන්නවනන් තම රෝකඩි නටන්. මේක අය රකඩයක්වක් ඇත හොල්ලනව උත්සනව හකුල් දෙෙ කහොල්ල නොදැ බල නටන්න ගිය උත්සවේකට ගිය කොච්චර හොල නොද කියරන ජාති අත් දෙක උත්සනව කරකවනව ඇබරෙනවා දෙකර නැමෙනවා. උඩපයිනවා බල්ටි ගහනවා ඔක්කොම කරනාවඇති මේ ඔක්කොම කරන්නේ මොකී බලයෙන් හිතේ බල හිත දෙනවේගයක් දැන්ුම්ඹට කැරකෙන් නම් ටන්ඩෝ නටන්න ඕන තැකුඹ වෙන්නේ. එහෙමයි කියල පන්සලේ නටන්න ගත්තත්ය නසප්පායි කැපන ගැ පිට හාමුරන්ටත්තන්නේ පත්තකර රදිල ටන්න තමයින් ඇ මේ උපාසගමන නටනා කියෙලා එතර ඒගේ ැතුව මන් නටන සුසතැ නටාගත්තරකක්නෑ මක ගේ ජීවිත නට ගන්නෙ කැපයිති ට ට කොද නට කරන්දයන්න. ොද මාරුව තු ි ක්ු ති න න්ඳිපත්තුරදා තින වැඩිනටන් දෙපා නැටුවට පසේ පහුදාට අමාරු එතකොට ඒ නටන කියෙනා රූකඩයක් වගේ නෙවේද අපිහන්නේ මොකද කියන මම හනි රූකඩයන් නෙවේදයා හිත කියන අයිතිකාරය කියනවායා නූල උත්සනවා අත උත්සපන් කියලා න්න අපි උත්සනෝ අත කරකව පං කියනවාහර කැව්වා උඹ කරකැවියන් කියන එයත් කරකවෙනවා උඹ පහත්වයන් කියන පහත්වන ළඟද දෙැක්ක පහත්වෙලන්නටන. දෙ නමගෙන පහත්වෙලා අරට කරකගෙන වනුස්සේ. ඇතින් මේ වකරගෙනකොට අපට තේරෙන මේ සසර ගමනි කොච්චර සතුටින්ද මේ සත්්‍යය ඉන්නේ දෙ අපි මේ බණකී කියය දුග්ගත්ට දුකයි දුකයි කිව්වට අපේ ලංකාවාසී ලෝකවාසී ජනතාව හරි ප්‍රීති ප්‍රමෝදයෙන් ජීවත්වෙනවාගේ අපිට තේරෙනවා මෙ මිනිස්සු නට නැටි දෙක්කක්. එකන් පාග බැහ යනකොට පේන කොච්චර ලස්සනට දි්‍යාංගනාව වගේ සැරසිලා මේ සතුටින් මේ සසර ගමනේ මෙයාල ගමන් කරන. තොට මේ මුලාවක තරම්. එදර මුලාවෙලා තමයිේ නටන්නේ. මුලාවෙලා තමයි මේ සසර ගමන යන්නේ. දන්නවනම් නටනට ඉන්න. මේක තියෙන ආදීනව දන්න නටන්න වෙන්නේ නෑ. එනම් හැමදාම භාවනා කරනවා සතියෙන් න්නවා. හැබැයි නැටීම බාධාවකුන්නෙවෙේ. දැ සතිමත් කෙනාට සතිය වඩපු කෙනාට නටන්න පුළුවන්. සතියන්න නටන්. හල නෑනකවදන්නේ සතියෙන් නටන් සතියෙන් ගයන්න සතියෙන් ක්‍රීඩා කරන්න සති ක්‍රීඩා කියලො අපේ ලොගසාමින් නාසලව කරන සති ක්‍රීඩා කුඩා දරුවන්ට ඒ ළමයින්ට පුරදු කරන සතිය වඩන්න බෝල පාස්කරන්නට තර ඒ පාස්කරනට ඇැපුල මේ ම කදම මේ ස්සාමන් නාසිි කරන්න බෝල යවන ලමයින්ට කියලා නෑ ඒකෙ සහ පිට ෝන තර නොය කුපක්ක්‍රම තියන ේ පිටවන්න කුඩා ළමයින් වැඩිහිට යනේ වැඩිහිටියන් දිලන සක්මන් කරන්න වමදකුණ බලන්න ඉළඟට ඉස්්පර්ශය බලන්න ඇහෙන ශබ්ද බලන්න ඒම කෙලා තිෙන දැම් මේ දකිනොන රෝකඩයත්තව මේ නටව වන්නේ අපිව මේ රෝකඩය දිහා බලන්න හිත දිහා බලන්න හිත දැනගෙන දැකගෙන දැන් න්නටන්නේ සතියෙන් එයා දකින මේ අත ඉස්සනේ නාමරූප දෙකක් පයහෙල්ලුනේ නාමරූප දෙකක් ඔළුව නැව්වේ නාමරූප දෙකක් ඇසපිය හෙළුවේ නාමරූප දෙකක් වචනකතා කරන්නේ නම රූප දෙක. ගීත ගයන්න නාම රූප දෙකක් ඒල්ලටි දැංවඔ බස්සලයන කොට කිින් ලබන දෙද අත්තමයි රූප පෙටිය කයි කරලා තියෙන ඒකිරිත් ඔය නටනකක් පේනවා. ඒ නටනකොට රූප කලා පහරි ප්‍රසන්නයි වරණය හොඳයි. ඒකන්න එක බෝම රන්වන් පැහැන්තමයි ආලප කොට තිබෙන්නේ ඇතුවමේ තියන වරනය ක ලා පිහිතන්නන්නේ. කොහොමත් ඒ එක දන්නව දැන් අත්දකින් ලැබිල්ල සමට අහගන්නවා මෙම කද පාට. වි හද පොටිකා ච්චය දන්නනම එකකමකද වෙලා යෙ අපටි කියයා දන්නන එක ගාලා තියනටවා ඒක ගාලතියනකොට යාල සුදූ පාටට පේනවා. එ ආරිට පේන දිව්‍යාප්සරාවගේ මක දිව්‍යාංගනාවගේත් එේම ලප කළල නෑන ලප කලන්නන්නේ වල ගොඩ ලිනේ හොට තියෙනවා. දැ මේක හෙලවෙන්නකොට සරීරය එක නාරි ලක්ෂණ පේන්ඩ පුළුවන්. නාර් ලක්ෂණ පේන්න කාට හිතට. ඇසට පේන්නද ඇස්සරග නටියට පනගියොත් පෙන්නේන මෙයාට පේන හිතට හිතම් මවාගන්නවා මේ ඉන්නේ ගෑනු ළමයෙක් මේ ඉන්නේ පිරිමිළමෙක්. යනම් කොහෙද මේ කාමය තිබිල තියෙන් සංකප්පරාගෝ පරිසස්ස කාමෝ මෙහම දාර ම දෙන්නම ඔබට තේරෙෙනනොදැන් ගැඹුරීමම කියලත් ෑනේ තියත් තේරෙන්න්න කියන්නක ද සංගීත කණ්ඩෑම්ල ඉන්න සිිල්පීන් අපේ තරුණු ළමයි කෝඩිවනනේ ගැන හොඳට සරුවට වගන සමාර ලම ගොඩක් දිගයි. ය ගෑනු ළමටන්න එහෙම කොඩ. මෙහම ළමෙක් දැ ගෑනුලම කලිසන් අඳන නිසා ඔන්න පිු ගර යනවා අපේ ගම යනවා කියමකු කරාපු දෙයෙක ද්දාලා මෙයා යනවා නාර්ල්ලතා කියල පේ නෑ කොහොම දමුත් මේ කොන්ඩි පේනවා දුරට නෙපෙන් හිතන ලස්සන ගෑනුල මේ කොන්න පාරි යනවාගේ දැන් පස්සෙන් යන මොන චේතනාවන්ද කොල්ලගේ පස්සෙන් යනවා මේ කෙල්ලෙක් කියලා මොන්න සංකප්ප රාගින්යන් ගිහිල්ල මුණනබල්ලවට රැවුල මූුණපුරා මොනපුර රැවුල තිනිකාගේ පිරිමින්ගේ ආනන්න රාගසිත කොහෙගේයාද නෑ. සමාරයට ඔබට ඉස්පාර්ෂයක් දැනෙනවා ඇති. ඒ ස්පර්සිය අපිහම ගමු දැන් බස්රත්තේ ගැනකොට සමහර විට කෙනෙක් ඇවිල් ඔබේ ඇැගේ හැපෙන. අපි පිමිෙන ගැන හැපෙන් ැ අතන් න්නවා ගෑනුලමිකුම් මෙතැනින්ගේ ඒ ගෑනලම අදන්නෑ කියල සංකප්පරාගයක් ඇතිකරගන්න ඉස්ශ්‍රියයක්ක් විසින් මාගේ කයේ හැප්පෙන. දැන් දරම්මනිස් කාරෙන් බලට මොද හැපිරා මස් ලේ ඇට සහිත වූ පටවිධාතු තමයි හැප්පෙන්. පටවිධාතුව පටවිධාතු හැපෙනකොට හරි සනීපයි. කියලා අපි හිතනෝ. ඒ සනීප තවත් වැඩි වෙනවා විරුද්ධ ලිංගික ඒ හැප්පෙනවාය පුරුෂයක් නඟහිතන මේ ස්ත්‍රියක්ය නැ වැඩිය මූුණ බලන්න යන්න ඇමකද බයයි. පසේ බහිනකට මන බලකොට මෙ ැුල මූුණ පුරාතින පිරිමියි කැපිලා තිය ඒ මෙයාගේ සංකපපරාගෙන්ත මෙයා වින්දනය. බලන්නකොටම ඉඳල තියෙන්නේ කවද අපේම ජාතිකයෙක් අපේම ජාතිය කෙනෙක් කියලා දැන ගන ලැබිෙනවා එතකොට මකක්ද කාමයට රාග කොහෙන් ගේයාදනෑ වාශප වුණා. ඒවගේම මේ ස්වරූප දන්නතු මවාගෙන තන සමට අපේ ගමත්තුව ඉස්සර තිබුණ ඔය සංගීත ප්‍රසංග තිබු අපේ ගෙල් ස්සරහම තිබුණා පිට්ටනිය එතන ඇති අපේ ගමේ අජගෙනෙ නටනොව එයා නටන්නේ රෑට නටන්නෙකමද කොන්ඩයක් දාගෙන හැට්ටයක් කැඳලා ස්ත්‍රියක්ගේ ලාසට පොළු කටුදෙකු සම්බන්ධ වෙලා තියනො ඇතෙන්ට ැ එතන මේ බලන්න කට තන්න මේ නංගි කෙනෙක්ද මේක්කනෙන දළුත් ගෑනුලමක් ගමට අවිල්ලද දැ අන්න ඇතිය ොද කටයරගෙන බලන් න්න බලමට මේ අයගනටන්නේ එයා අර විදියට සවරූපේ මගෙන තියන නොයෙක් නොෙක් අංගුපාග ඒකාලෙට ඒවතම පවිච්චි කළේ ඒ පාවිච්චි කල්ලා ඉතින් හැබැ ඒකින් ආශවාදයක් ලැබවා දැන දැන හරිම යාලමකක්ද කළේ වෙනසක්කට <ion> <gum> ැ වෙනකට ඒමට නෑ ගැනලමයි ලැජනතු තැම් මේ පිරිමි ළමයෙක් නටනව අන්න සංකප්පරාගයක් ඇතිව මුලින් ඇතිවන දන්නේන දැනගත්තර පස්ෙ දන්න දැම් මෙතන නින්නේ කවුද පිරිමි කෙනෙක්. එනම් මේ මායාව කනවේ දින්නේ. චවිංගම නෙවේ හපන්නේ. හපපන්න මුලින් අපනකට රසයි ිකක් කල යනකොට කිසි රසයක්න ඒ ඉතින් හපල හපුපවක විමදාන්නත් ලෝබයි වගේ රසන දත්කමන්නෑ දිගට හපහපාම ඉන්නවා පස්ස ඉති එපාවිච්ච දවසට එළියට දායි. එම නිසා මේ ලෝකයේ බවගමනේ සත්වයා යන්නේ මේ නාමරූප සංඥාව නැතුූ. සත්ව පුද්ගල සංඥාවෙන්. ස්ත්‍රී පුරුස සංඥාවෙන්. ඉති ස්ත්‍රියයක්ක්‍ය පුරුෂයක්කි කියෙන දෙක වංගලා තියෙන්නේ ස්ත්‍රිභාවරූපයෙන් පුරුෂභවරූපයෙන් ඒක සාමානය වෙන්න ඕනදයක් එම නොවනොත්වේ වෙන්න අප අඳුරගණන්න බෑනන්නේ මේ ස්ත්‍රියද් පපුෘශේද කියලා. නමුත් යම් කිසි අංගවි කල භාවයන් හෝමනල්ල වෙනස්කින් විීම් නිසා සහර ගෑනු ලමයිඉන්නවා අපිද කල තියන රැවලන තර යාඩ වෙන හැමදාම් පිරිමි කෙනෙක් වගේ අර රැවුල ගලවන් බාන්නත් වෙනවා ත ඒක සැපත් දුකත් ඉස්්‍රී භාවයනට පුරුෂ භාවය පිහිටියා හට අපි දන්න දෙත්ම ස්ශ්‍රී භාවරූපය අඩවස මුල සරීරේ පුරාම සවු මැලිව පැතිරෙනවා. ඉස්ශ්‍රියකගේහය ගුරුසු බවපැතුරුණොත් හෙම කසා දෙයක්වත් බඳින්න බැරි වෙන එඒ ස්ශ්‍රී නාර්ලාතාව නැහැෙනයාගේ නට පිරිමි කෙනෙ එක අපි බලාපොරොතන ගොරෝසු බව සමහර පිරිමිය අපිට දකිල හරි සියු මැලි සිනිදයි. සිනිදුවයි සක්කු මලයි ඒ සුකමල නඩවස අපට හිතනක මාරු වෙලා දෙවියන්ට මහබමුට වැදිලා මෙව් අදමියාව. නේද මහබමුට වැරදිලාාවමැුුණ කරමා රුරූපෝ එතන වෙනවා ය කාමිච්චාචාරාද අකු සල් කරලා සශේෂීපා එන කාල්ට එනවා පිරිමිත් නෙවෙයි ගෑනුත් නෙවෙේ. එයා කාමය පතමින්. යාාඥාකරමින් මිනිස්සු පස්ස යනෝ සමාජය වන තරන්තියනවා ඒම චරිත ඉන්න. ඉතින් මේවා ඒ විදියට වෙලා තියෙන්නේ කරමය නිසා. ට මේක මායාවක් කියල දන්න කෙනා දකින හැ මේ මැගිහි ජීවිත ඔවුල් කරගන්න එපා ඒ ෑන ජීවිතය තුළ රප බ්දගන්ධ රස පහස විඳින්න්නන ගීගදරන්නේ. ඒම නැත්තැන් කෙස් බාල මහනවෙන නි සිවර පරෝගෙන ඔය ඉන්න තැනද ලැබෙන රූපය සහයෙන් විදින්න. රූපයමකද තියන්නේ. පෙලුණුට සයිද සිත්තරසය දැඹුලුට සයිද නෑ. රූපේ රසේ තියෙනමක්ද ආශ්වාදරසය වරණ රූපයේ තමයි විඳන්නේ වරන රූපය තමයි දකිින් ඒක නිසාඒකාාතකින් අර පාටකල්හර ලස්සන පෙන්නන එකත් හොඳයි. ඇයි වර්තමාන්‍යනයේ අපි සැනසෙනවන එක දැකලා. ද හේදුවට පසෙ කතයි කෙ පසු කරුණක්නෑ ඒ පසුකරුණ ඒක දකින්න අප ගෙදර න්න නේ අර පාරදි මගතුරේද විඩාව පිරිමි කෙන එක නිවිලයනව කවුරු දෙක්ම. ඒ ඉස්ත්‍රියගේ අර? වරනවත් රූප සෝභාවැබ ඊට වඩනි වවා සිල්වත්ගුණ ස්වාවින්නහසි කෙන දැක් හැබැයිතින් කට්ටේ නිවා ගන්නය අරදැකලන මක්නෑ දැක්කොත් රූපරසේ විඳන්න හැබැයි වැඩදුර යන්න එපා ඒගැන රූපය පස්ස යන්නපා රූපය හම්බායන්න එපා සිහියෙන් විින්දයි කියන්නේ දැක්කොත් දැක්කා දැකපු වෙලා විින්ඳෙනැහැකිවොත් බොරු තමන් ප්‍රියමනාව රූපයන්න රූපේ රසේ විඳනවා ඒ වරන රූපය වරනවත් බව හැඩතලේ මවා ගන්න පුළුවන් ඇති ඒ නිසා සංකල්පයක් මවාගෙන් රාගයක් මවල ඒකින් කාමයක් පුරුෂය පුරුෂයකම තීශත්‍රීට අයි තිත්‍රයක්ත් විදි නො. එනම් මවා විඳින්ට. වැඩිදුර නොයන්න. අන්න සතු ස්ත්‍රීන් පුරුසියන් පස්සේ රූපේට මුලා වෙලා යන්න ගියුත් තමාමට ගුටින්න වේ. ජීවිතය පවා නැතිවෙන්න පුළුවන්. ඒ නිසා තමයි මෙිදරම් මනසිකාරයදිකයන්නේ දැක්කොත් දැකපුදේ බයනැතුව බලන්න විඳින්න. ඒ කවුද සියෙන් ඉන්න කෙනෙට කියන් විදර්ශනා යෝගී එටට කියන්. තොර මහ අගරමත්දේ පිට කොටේ දුම්රිය නැවතුන් පොල ඉඳගෙනුනත් මේ හිත වඩපු සතිය වඩපු කෙනකුට විපස්සනා කරන්න පුළුව. ශබ්දය විපස්සනා කරන්න පුළුවන් ඒයට මේට මේ නලියමින් යන රූපටික විපස්සනා කරන්න පුළුවන්. එතකොට ඒ සතිය වඩපු කෙනාගේ යෝගාවචරයගේ ජීවිතයයි අන්ද බලපුතක්ජනයාගේ හැසිරීමයි දෙක දෙකක්. සමාට රපයක් දැකම කටයරගෙන බලගන්නවා. සමාරයකන පිස්වවැද ආයත් පිස්සව වැදනයි කියලත් කියන මට හිලතියන යි පාරයනකොට ඒගෙන මිනිස්ු ඒ තරම් මුලාවගින් තමම රූපය විඳින්න යන්නේ මොදක රූපය රසයක් කරකූගේ දිවට දැනන්නේ ෙන්නේන. එක කන්නත් බෑන මොකක්ද කරන තින්. එකක්ශනයකට ඇස් දෙක දැකලා ඒ ආශ්වාද වින්දනය කරන්න. එක විින්ද බෝදන්න ගන්න රධනි හට යන්න පෙතන හට නොයනක තමි පස්සනා එතන නතරවෙන්. එත අතර නොවීම නිසා තමයි අපි තවම් නතර නොවී ලොකු ගමනක් යන්නේ. තව තල් ගහගෙනම යනවා ගමන තව දුර යන්න කල්පනා කරන ජාති ජාතිත් ඔබ මගේම වේවා මම ඔබේම වේවා කියලා කියන අපිට ඇහෙනවා. ඒම පතන්න කොහොමද සසරගෙන දන්නේ නැති නිසා හැබැ මෙහෙමයිති සිල්වත් ගුණුවවත්තු පාසිකාකම්බුණනාන යම් උපාසක තැනකට පැතුවටකමක් නෑ ඒක වරගන්න එපා මෙමෙකවට මද යාාපතන්නේ කාමයනු නුවන්නේ මකද මේ උපාසකම්ම ආයමට හාම්බුණු මට වැඩි ඩියෙන් දන්න්න පුළුව. සිරු ලකින්න පුළුව කනක් ඇලලා භාව කරගන්න පොන තැම් භාවනාකත් කරන්න බැන ගැපෙන තික්කෙ ක මුණු කන් කරච්චලයන. දෙවට ඒ නිදහස වෙනුවෙන්. නිවන් මඟ වෙනුවෙන් ශ්‍රාවකයා පතනව මට මේ සත්පුරු ශේක්වම සත්පුරුෂෂ කාන්තාවක්වම නිවන් දකිනාතුරු ලැබෙනවන එක් කෙනෙක් කියලනෑ පොදුව පපතු මර දෙ එක්කෙනෙ ගත්ත මාත්ම දෘෂ්ටිය නඕන. දැම් මෙියාවම කියල ගන්න ඕනේ නෑ. තැ බෝස්ධණන් වහන්සේ උත්තමාවේ පැතුවේ සත්පුරුෂ භාවෙන් ඉති ඒ දෙන්න ඒ දෙන්නගේ ගුණා රැකගත්ව නිසා. නිවන්දකිනා ජාති දක්වා බහුල වශයෙන් හම වුණ හමනේ කාමයන් පිණිස විතරක් නොවෙයි ධරමය පිණිසමයි. නිසා මේ ලෝකයේ දරමය රකින්න නිවන් මඟදි වුණු කරන්නට එහෙම පැතුවට කමන්න නමුත් මුලා වෙලා අත් කපාගෙන නත් පච්ච කොටාගෙන. නම්ගම් ලියාගෙන ලැබුන් ඇත්තම් මැරෙනවා කියාගෙන මැරල ප්‍රේත ලෝක කිහිල පස්සෙන් ගෙන තත්ට ගියොත් එහ මර මෙලව ඉතිරෙන මනුස් සේරත්ක කරදරයක් ගෙනම් පෙරේතකමේ රූපවලන්න එපා සතියෙන් බලන්න රූප සතියෙන් අහන්න ගීත දැ සතියෙන් ගීතහන්න කොමට එ මෙම ඇතිර ගීත අහන්න හෙන් පුුවන් ගීතවෙන්න. එක හට උඩයන වි ගීතහන්න බෑදැන්ගේ හෙ ගහන මෙහෙ ගහන ඔලුව පැළෙන්න්න තර රිදෙනවන විපස්සනාවට වුනත් යොමුවෙන්න බැරිවෙන්න පුළුව. නිසා සුභා විතාහන් ඉන්න පුළුවන් ගීත ගන්න ගිහිහයට කොමත් කැපයි. අරගෙන ඒ ගීතයේ ස්ොරයෙන් සොරයහං ඉන්න. ශනේෂනය අහන් ඒ නාද රටාව අහන්න මොකද වනේ නාද රටාවට ඉස්සීර වඋනාද නැක්්ද. ඉස්තීරණය දරම ප්‍රකට වෙනවා මේ සබ්දරූපයේ කැමති ගීතයක් අහනකොට ඔට දැනේවි මේක ශනේෂය බිඳි බිඳී යනවා සිහයෙන් සතියෙන් අහනමැකේ ඒකයි. එ සතියෙන් සුවඳ දැනගන්න ගඳ දැනගන්න රසවිෙන ක අප දැ කලනු කියල දුන්න ටිකක් පි ඉදිරි දේශනා ද නැවතත් බලාපොරොත්තුන මේ විස්තරන්න ගද ටිනවා භාවිතාවෙන දේ එදිනදා ජීවිතයට. භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ල භාවනා පන්තිකට දවස් දායකට ගිල්ලා කොට ොට වඩන්න පුළුවන් හැබ ඒම හැදාම කරන්න වෙන්න හන. එනිසා අපිට ඕන වෙන්නේ ජීවත් එෙද්දී වඩන්න පුළුවන් මනසිකාරය. ඒ තමයි මේ සිහිය පිහිටුවා ගැනීම පාරේ ඇවිදින්නේ සිහියෙන්නම්. පියවර තබන්නේ සිහියෙන් නම් වට පිට බලන්නේ සිහියෙන්නම් වරදීදේකෙනාට ඒ ජීවිත. නිවන් මඟ පරිපූරණ වෙනවා දවසින් දව සමහොති ොහොත එ සෑම තැනම සතිය දල්වාගන්නට සතිය පහන්න නාලෝකයක් වගේ අඳුරට එළිය දෙන පහනක් වගේ මේ අවිද්‍යාන්ධකාරය විනිවිධ සතියාලෝකයෙන් අපිට ඇත්ත ඇති සැටියෙන් දකින්නට පුළවා. අ ඒය අනු ඉරියව්වල සාර්ථක බව සප්පාය බව, ගෝචර බව ගොදුරක් ගැනීම වගේම නාමරුප වශයෙන් අනිත්‍යවශයෙන් අසම්මෝහයෙන් දකිමින් මේ ඉරියව් පැවත්වීම මනසිකාර කිරීම ශ්‍රාවකයාට. නිනට හතු වෙනවා ඒකායානු පස්සනාවේ චතු සම්පජන්. ඉතින් මෙවැනි භාවනා කරම වඩන වෙලාවෙ ආනාපාන සතිය පිින්බි මැකිලීමනි එක මූලකමටානක් අරගෙන ඒ අනුව යමින් සබ්දය දකින්න පුළුවන් රූප චිත රූප ශ ඇස්පයාාගතරපස නොඒ කරූපවරණ පෙන්න්න පුළුවන් ඒත් එහෙම බිඳිබිදිියව දකින්න සතියේ මනසිකාර කරන්න නුවනින් දැනගන්න සුවදකාවතච්චරයි අසයක් අවතච්චරයි. යට පහසක් එකේ කියන වාඩිවෙල එන්න කට නම් පරිියන්ගේ කය රිදන ගතිය කොන්ද රිදන ගතියන්න පුලා එකක් දකින්න පුළුවන් අපිට. ගැටනවනන් එතන ආසාර්ථගැවි පස්සනාව දකින දයනමෙක් කයේ ස්වභාවය. බැරිමනං ඉරියවම හිමිහිට මාරුරගන්න ොමිසක ඒ වේදනාට ගැටෙනෙක නෙවෙයි සාතිය තර වේදනානු පස්සනාවත් කයනු පස්සනාව තුළ වඩන්න පුළුවන් අර කයට දැනන වේදනා හිතර දැනන වේදනා දැනගෙන. එසේම ඒ වේදනාව සැපැත්නොත් දැන. සැහැල්ලු ගතිය පාාවෙන ගතිය කය නෑවගේ දැනෙනවනං එක සැප ඒකත් දකින්න ඕන එක රැලෙනවන වෙයි එක දැන ගන්නවම් මෙතනත්තිය අනිත්්‍ය වෙලා යන ධර්මතාවයක්. ඒ වේදනාවස්වභාවයක් ඒ සැපස්වභාවයක් එක හෙම ඉළඟට රාගසිතක් දේශසිතක් මෝහ සිතක් විසුරුණු සිතක් එන්න පුුව. ඒ චිත්තාවන පස්සනවා එත නම තමයි වෙනම චිත්තාානු පස්සනවටන්න බෑ භාවනාකරන වෙලාවේ ජීවත්තනලා අපිටනවනයම්යම් සිතුවිලි. හොඳ වෙන්නත් පුලුව නක් වෙන්න. නරකනන් දැනගෙන ප්‍රාණය කරන්න පුස්සාහ කර නොකොමත් නැති වෙලා ෑනොදකිනකොට. කුසල් සිතන්නම් වර්ධනය කරන්නට ඕනේ. ඒ බව දැනගන්නත් ඕනේ. එනකට නීවරන වලදි කාමච්ඡන්ද ව්‍යා තිීනමී දුද්දාචකුක්කුච චාද. වරණ ධරම පහල වෙනකොට දම්මානු පස්සනාවශීෙන් අපි භාවනා විදිම දැනගන්න පුළන්මට කාමච්චන්දයක් ඇතිවුණා ඒකා මච්චන්දය ගඳුන ගත්තර පස්සෙ නැතිවිලේ නො දේශයක් ඇතිවුණ ්‍යපාදයක්ක නැතිවෙන නිදිමතක් ඇතිවුණ නිදිමත් දුර උත්හරනවා එෙම මේ විදිී දිගට යන්න පුළුවන් මාර්ග ඇත්තමය සතර සතිි පටාන නිසාප මේ සතති බධි පාි ධර්ම ගන කෙටි විස්තරයක් කරන්නේ අවසානනිදි ලාපොරොත්තුනනි. එක දීර්ග විස්තරයක් බෝටම පත්වෙලා භාවනනා මාර්ගයක් බෝට පත්ව නිසා කාලවෙලා වීගියා. එනිසාි දැනගන්නවා සතරේව තුනක්තින ඉළඟ සතරතමයි සතර සම්යප්‍රධාන වීර්ය. පංචින්ද්‍රිය පංච බල සත්ව බොජ්ජග ආර්ය අෂ්ඨානික මාර්ගය කියන මේ බෝධි පාශික ධරම බහුල වශයෙන් වැඩියයුතු කියළ ුදුරජණන් වහන්සේ අනුවාසන කළ එසේ නම්. ොගත ගුණෙන් සමන්නාගතු බුදුරජාණන් වහන්සසිට අපගේ නමස්කාරයවේවා මෙෙක් දරමශ්‍රවනය කිරීමෙන් දේශනා කිරීමේ රැස් කරගත් ප්‍රඥාපාරමි කුසලය, අපි හමටම පාර්ථනියුතු බෝධියයෙන් අමමා නිවන් සුව පිණිසවේවා, දෙවියන් සැයි සියල් ලකවා සත්වයන්ටම නිවන පිණිසත්වේවා කිය ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ටාචු බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා. ഞතං අනු මෝදිිತවා චිරංරක්කන්තු සාසනං ආකා සට්టාචබුම් මට්టා දේවා නාගා මහිද්දිිකා, පഞ්ඥන්ත අනු මෝදිతවා චිරංරක්කන්තු දේශනං ආකා සට්టාචබුම් මට්టා දේවා නාගා මහිද්දිිකා පޏන්තං අනු මෝදිත්වා චිරංරක්කන්තුතුවං සදා. मोहखयो निभा